साधु 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 नमो तस्य भगवतो अर्हतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अर्हतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अर्हतो सम्मा सम्बुद्धस्य मनोपुंगमादम्मा मनोसिता मनोमया मनसाचे पसन्नेन बासति वा करोति वा ततो न सुखमं वेति छायावनपायिनीति। එදාස් 21 වර්ෂයේ පළවෙනි පෝය දවසේ දුරුතු පුන් පොහෝ දිනය අද දවසේ වැදගත්කම වශයෙන් සිහිපත් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ පළවෙනිම ලංකා ගමනය මහියංගණයට සිදු වුණා බුදු බවට පත්වීමේ වර්ෂයකට පෙර. එතන වර්ෂයකට යන්න පෙර තමයි බුදුරජාණන් වහන්සේ මුලින්ම ලංකාවට වැඩම කළේ. මේ අතරතුරේ තමයි නදී කාශ්‍යප, රුවෙල් කාශ්‍යප, ගයා කාශ්‍යප කිය තුන් බෑ ජටිලයා. තුන් බෑ කියන්නේ සහෝදරයෝ තුන් දෙනා. ජටිල සහෝදරයෝ තුන් දෙනා දමනය කරපු දවස. අද වගේ දවසක් කියලත් කියනවා. ඉතින් මේ ආදී බොහෝ වැදගත්කම් තියෙන දුරුතු පුන් පොහොය දවස. ඒ වගේම පළවෙනි ලංකා ගමනේදී ධර්ම ශ්‍රවණය කරන්න ආපු සුමන සමන් දෙවියන් සෝතාපන්න වෙනවා. සෝතාපන්න වෙච්ච දිව්‍ය රාජයාට වන්දනා කරන්න දෙනවා බුදුරජාණන් වහන්සේ ජීව කේශ ධාතු. ඒ කේශ ධාතු නිදන් කරලා තමයි මහියංගන ථූපේ දා ගොඩනගලා තියෙන්නේ. සාදු කරණ මොදා. ඊට තව විශේෂයක් තියෙනවා මේ දවස්වල සිරිපාද කරුණා කරන කාලෙනේ ගිය පොයින් තමයි ආරම්භ කළේ. ඒකට හේතු වෙන්නත් ඕනේ මෙන්න මේ වැඩම කිරීම භාග්‍යතුන් වහන්සේගේ සිදුවෙච්ච සමය නිසා. ඉතින් කොහොම නමුත් සුදුසු කාලය කියලා සිහි කරලා තියෙනවා. දෙසැම්බර් මාසෙ ඉඳන් අප්‍රේල් මාසෙ කො අත උස්සන්න බලන්න සිරිපාදේ කරුණා කරපුවා මෙච්චර කාලෙකට. හරි යන්න බලන් ඉන්න. එහෙම තියෙනවානේ. ඉතින් අර කන්ද මතක් වෙනකොට ටිකක් අමාරුයි වගේ දැනෙනවා. හොඳයි එහෙමනම් අපිත් ඒ කාලේ නිතර ගියා. නමුත් දැන් දැන් එහෙම යන්නේ යන අඩුයි. ඒකට හේතුවක් තියෙනවා. ඒක ඉතින් මම පස්සේ කියන්න. ඇයි යන්නේ නැත්තේ කියලා. ඒක ඉතින් හැමෝටම කියන එකත් හොඳ නෑ නේද? ඒකට ශ්‍රද්ධා අඩු වෙන්න පුළුවන්. සිරිපාදේ වඳින්න ගොඩක් උඩ යන්න තියෙනවානේ අපිට. අඩි කීයක් විතර? මතකද? දහස් ගානන්නේ. 1000ට වැඩි. මම දැන් තුන්වෙනියට උසම කන්දනේ ලංකාව. ඔව් පිදුරු තලාගල නිවසම. කොමාරි උසයි කියලා තේරෙනවා. සමහර අය කියන්නේ ඇයි ඔච්චර උස තියුවේ? අපිට යන්නත් බෑනේ. දැන් දැන් අමාරුවක් නෑ. ඉස්සර ෆොටෝ වගේ මම දැක්කා. කඹවලිල්ල යන්නේ. යයිද දැන් නම් එන්නේ කඹේ ඉල්ල. ජීවිත පරිත්‍යාග කරලා අඹදරුවන්ට දීපර ලියලා දීලා තමයි එන්නේ. අර ඉනිමම් බැඳගෙන අර ගිරි දුර්ග නැගලා තියෙන දැන් නම් පඩි පෙළවල් තියෙනවා. ඉස්සරේම නැහැ. හරි අමාරුවෙන් තමයි සිරිපා කරුණාවේ ගිහින් තියෙන්නේ. ඉතින් මේක බොහොම ශ්‍රද්ධාවෙන් අපේ පිරිස කරන එකක්. ඒක හොඳ දෙයක්. ඒක නරකයි කියන්න බෑ. හොඳම දෙයක්නේ නේද? හැබැයි යනකොට ශ්‍රද්ධාව යන එනකොට තමයි ප්‍රශ්න තියෙන්නේ. බුද්ධං සරණේ සිරස දරාගෙන යන්නේ. එනකොට වැනි වැනියෙන් විශේෂයෙන් උපාසකයෝ ටික ඇයි බෝතල් අරන් යන්නේ මගදී බොන්න? එන ගමන් බොනවා කට වරද්ද ගන්න එපා කියනෝනේ යනකොට. එහෙම කියනෝනේ. කාගේ අඩවියද? සමන් දෙවියන්ගේ නිසා. එසේ ඒ කතාවත් අපි මෙතෙන්දි කියන්න ඕනේ. ඇත්තෙම ඔබ යන්න ශ්‍රද්ධාවෙන්, ඔබ එන්න ශ්‍රද්ධා. කන්ද බැහැල යනකොට ඕන එකක් කරගත්තට මට අපිට ප්‍රශ්නයක්. කොහොම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉතින් අර හොඳ නැහැ. මොකද බුද්ධ වන්දනාවේ ගිහිල්ලා එන ගමන් ඒ භාග්‍යවතුන් වහන්සේම කරන්න එපා කිව්වා. සුරාමේරේ මජ්ජපමා දට්ටාන වේරමණි වේරමණි වෙලා නෙවෙයි එන්නේ. වෙරි වෙලා.
උපාසකම හොඳට ගෝවචනේ වේර මණිනේ වෙරි වෙලා හරියමන උපාසිකාව ටික බොන්නේ නෑනේ. එයාලා මොනවා කතා කරන්නේ? ඕප දූප ටික කතා කර කර එනවා. ඉතින් ඒ කටත් පරිස්සම් කරගෙන ඕන අපි එන්න. ජාතක කතාවක් ගැන මොකක් හරි අන්න එහෙම සාකච්ඡාවක් කර කර ආවට කමක් නෑ ඇත්තටම. ඒ නිසා ඔතන භාග්‍යවතුන් වහන්සේ අරමුණු කළේ එක දෙයක්. සත්වයාට බොහෝ කුසසිත ඇති වේවා. ඔක අම්බලන්දර තිබුණා නම් ඇති වෙන්නේ නැහැ. අම්බලන්දර පාරයිනේ කොහෙද තිබුණා නම් සද්දා ඇති වෙනවද? නැති වෙන්නේ. ඔන්න නිතරම යනවා යන ගමන උබල් වෙනවා යන ගමන උබල් වෙනවා නේ. බයික් එක උච්චනවා. දැන් බෑ එහෙම. අගේ නැති වෙනවා නේ. අපිට තේරෙන දේ නිතරම පිරුණොත් අගේ. ඒ නිසා දැන් දලදා වහන්සේනත් පෙන්නන්නේ අවුරුදු 4කට සැරයක්. අවුරුදු 4කට සැරයක්. දලදා වහන්සේ පෙන්න. නිතර පෙන්වන්නේ දලදායෙ වැඩක් නැති වෙනවා. ඇයි ගණන් ගන්නෑ? පෙන්නන කාලේ අපිට පේනවා කිලෝමීටර් ගණන් පේලි හැදිලා මේ දළදා වහන්සේ බලන්න අපේ කට්ටිය අපි යනවානේ. දැන් මම බලපු වෙලාව අපිට කිසි අමාරුවක් තිබුණේ නැහැ මොකද ස්වාමීන් වහන්සේලානේ. පැවිදි වෙච්ච නිසා කෙලින්ම වෙනම දොරටුවක් කරලා දෙනවා ළඟටම යන්න පුළුවන්. යන්න පුළුවන් කාටත්. හැබැයි යන්න පැල් බැඳගෙන දවස් ගණන් තිස්සේ ඉඳලා තමයි මේ ජනතාව යන්නේ. ඒතර ඒකට හේතුව ඒකයි නිතර දැක්කොත් අපි අහලා දෙන කතාව. මොකද මොන කරමලේ කුකුලගේ කරමලේ සුදු වෙනවා. කියන්නේ රතු පාට අමතකලා මොන පාට වෙනවා සුදු. ඇයි හේතුව? නිතරම දැක්කා. ස්වාමීන් වහන්සේලා නිතර දැක්කොත් මොකද වෙන්නේ? සද්දාව එන්න එන්න අඩු වෙනවා, වැඩි වෙන්නේ අඩු වෙනවා. කුසල් වැඩි වෙනවා. කුසල් තියෙන කෙනා නම් නිතරම හිටියොත් මෙතන ඇවිල්ලා වෙන්නේ නැහැ. අත්දැකීමක් නැහැ මේ කට්ටියට. නමුත් මං කියන්නේ ඕනම් බලන්න කැපකරුව දිහා අපි ඕනම ආරන්නේ කියන කැපකරුව හරි සැරයිනේ. දැන් ගල්දුවාරණ හිටිය ලාල් මහත්තයල කැපකරුවේ තට්ටේ බාපු මනුස්සයා. අපි ගියාම අපිත් මහනින්න ගියාම අපිව ඉන්ටර්වයුව කරන්න එයා තමයි. මොකෝ මහනින්න කන නැති. ගෙදර කන නැහැ. කන නැතු වෙනවා මෙතන. දැන් අපි දැන් දන්නවා අපි කන නැතුව මහනින්න ගියන්නේ නෙවෙයි. නමුත් මේ මනුස්සයා කියන්නේ මොකද්ද? කන නැතුව ඇවිල්ලා. මුළු කුස්සියම අයිති කරගෙන ලාල් මහත්තයා. අපි සතුටු වෙන ඇත්තට එහෙම කෙනෙක් හිටපු එක ගැන අපේ හිත හදා ගන්න. හැබැයි හරි අමාරුයි කාගෙන ඉන්න බෑ. ගෙදරින් ගිහපු ගමන් ගහන්නම හිතෙන හොම්බට. ගහන්නත් බෑ මොකද ගැහුවොත් මාන වෙන්න වෙන්නේ. නැවක තියෙන ලොකු මේ හට්ටියක් තියෙනවා. ඉස්සර දැන් නෙවෙයි, දැන් නම් නැහැ ඒවා. ඉස්සර තිබුණේ ඒ කුස්සියත් පරණයි. ඕකේ නිතරම වතුර රත් වෙනවා. ඒක ගන්න අර තියෙනවා මේ ලීයක් වගේ හදපු අර මේකක්. ඒකෙන් තමයි ගන්න ඕනේ. ගන්නකොට පොඩ්ඩක් හරි හැලුණොත් වැඩක්වත් කරගන්න බෑ. වතුර ටිකක් ගන්න බෑනේ. මොනයි ඔකොරේ ගෙදර? දැන් මේ බලන් ඉන්නේ හලනවද නැද්ද? මේ මනුස්සර වෙනවද නැද්ද? අපි වතුර ගන්නකොට බලන් ඉන්නේ මොකද්ද කරන්නේ? ඊට නාන්න යනකොට ළිඳට අපිත් යන්නේ නාන්න එතෙන් තමයි. මෙයාත් බලලෙනවා අපි නානකොට. ඇයි අල්ල ගන්න නින්දු එකට? විස්තර අහනවා. මේ දැන් මෙයා නිසා මහන කමත් එපා වෙලා හිටියේ. ඇයි පුදුම වදයක් දෙන්නේ මේ මනුස්ස? කවුද? මිස්ටර් ලාල්. දැන් කොහේ හරි ඇති. ඉතින් හිසේ කෙස් නැහැ. කෙස් ගිහිල්ලා. අන්තිමට මේ හිටපු සායන්නාසගෙනට කිරිල්ලෝ දීලා නැහැ. මොනවද දීලා නැත්තේ? මුදෝපු කිරි. හට්ටි දියන්නේ. මේවා ඔක්කොම මුන්ද ගැඳ යට දාගෙන. පස්සේ හවසට කන. අරපිය දොර කියලා අරගෙන ගිහින් බලනකොට කොන්න කිරි තියෙනවා. ගත්ත කිරි හට්ටික නැවුව කොහෙද? ඔළුවෙම නැවුවා. ඒ තමයි ලාල් මහත්තයර වෙච්ච දේ. ඒකෙන් පේනවා නිතරම ළඟ ඉන්නකොට ශ්‍රද්ධාව අඩු වෙනවා. ඒක අඩු වෙන්න හේතුව තමයි නිතර සයන්සල දකින්න උන්වහන්සේලා ගාණක් නැති වෙනවා. නැතුව මේ සයන්සල වරදක් නිසා වෙනව නෙවෙයි ඔක. අර ගාණක් නැද්දෙන්. ඔතන වත් දැන් ආවන වෙන හදිස්සියාවන වඳිනවා. මාසෙට පාර ආවන වඳිනවා. දැන් වඳින්නේ නැහැ. ඇයි? ඔය ඕනලක වැඳ ගන්න බැරි හැමදාම ඉන්නවනේ කියලා. ඒතකොට අර වැඳපු වැඳිල්ලවත් දැන් වඳින්නේ වඳින්නේ නැහැ. අන්න ඒක. ඒ නිසා ආරණ්‍ය වල කැපකරුවෝ කියන්නේ ටිකක් අමාරුයි. නහයට අහන්නේ නැති පිරිසක්. සමහර ලොකු ස්වාමීන් වහන්සේට වඩා ඉහළින් යන කෙනෙක් තමයි කවුද? ආරණ්‍ය කැපකරුවා. දැන් මෙහි කැපකරුවෙක් දැනට නැහැ හොඳ වෙලාවට. ඉතින් හිටපු කැපකරුවෝ ටිකක් වලි දාගෙන යන්න ගියා. ඇයි අර ප්‍රශ්නෙට මුහුණ දෙන්නව කවදා? දැන් සිරිපාදෙත් එහෙ නිසා යට තිබුණා නම් අපිට එච්චර වටිනකම දැන් ඉතින් පඩි දහස් ගානක් නැගගෙනනේ අග්ගල කමින් යන්න තියෙන ගමනක් නිසා හරි සතුටුයි. ඒක ලෑස්ති වෙලා තමයි අපි ඒ ගමන අපි යන පේ වෙලා.
යන්න ඕන ගමන. ඉතින් සමහර අය විනෝදෙට අච්චන කමක් නැහැ, කොහොම හරි කමක් නැහැ යන්න. බුදුරජාණන් වහන්සේ කරුණාව අපි හැමෝටම සමානව පොදු වෙලා ලැබිලා තියෙනවා. මුස්ලිම්, ක්‍රිස්තියානි, බෞද්ධ කියලා ભેදයක් නැහැ. මොකද ඒ හැමෝම ගිහිල්ලා මේ සිරිපතුල දැන් වඳිනවා. එයාලා කියන එයාලගේ දෙවියන්ගේ පාදේ කියලා. ඒ කොහොම හරි ගිහින් වන්දනා කරලා පින් රැස් කර ගැනීමේ අවස්ථාව තියෙනවා. සිරිපාද හතරක් තියෙනවා. දන්නවද? සිරිපාද හතරක් තියෙනවා. දැන් අපේම උපාසක මහත්මිය නිරූප මහත්මිය ළඟදී ප්‍රශ්නයක් අහලා තිබුණා මේ මගේ. එයාලා ඔය සිරිපා වන්දනාව යන්න ඉන්නවා යාළුවෝ ටිකත් එක්ක. ඒකට පොතක් ලියනවායි කියලා. ඉතින් පොතේ ගාථාවට තේරුම අහගන්න මට එවල තිබුණා. යන්නම්ම දාය නදියාච කුලිනේච තීරේ. යන් සච්ච බග්ග ගිරිකේ සුමනාච ලග්ගි. යෝනක පුරේ මුනි නොච පාත. සිරසා නම සාතික. ඔන්න හතර. දැන් මේ හතර බලමු කාටද අයිති කියලා. පළවෙනි එක. යෝන මේ නර්මදා යන්නම්ම දාය. නර්මදා නදී තීරේ. කාටවත් අයිති නැහැ. නාගයොන්ට තමයි අයිති. ඇයි ගඟේ තමයි තියෙන්නේ. වතුරෙන් වැහිලා තියෙන්නේ. හොයාගන්න බෑ. ඒක නිසා තාම පින්කටයක් තියන්න ලැබිලා නැහැ දෙන්නට. ඒක බීරලා තියෙනවා. ඒතොර ඒක නාගයන්ගේ වන්දනාව ලැබමින් බොහොම රහසිගතව සැඟවිලා ඉන්දියාව තුල තමයි තියෙන්නේ. දෙවෙනි එක සච්චබග්ගේ. සච්චබග ගිරිකේ. ගිරි කියන්නේ කන්දක් උඩ තියෙන. ඒක අයිති කාටද? Hindu භක්තිකයන්ට. දැන් ඉන්න බ්‍රාහ්මණ වංශික Hindu අයට තමයි දැන් ඒක අයිති. ඒක ලේසියෙන් වඳින්න බෑ කාටවත්. පුදුම විදිහේ සෙනඟක් එතනක් තියෙනවා. තෙරපිමින් තමයි වඳින්නේ. කන්ද නගින්න ඕනේ දෙන්නටත් යන්නට. ඒ හිටපු සච්චබද්ද කියන තාපසයා අරිහත්ත්වයටපත් වුණා. ඔය කන්ද මුදුනේ ඉන්න මිසදුට බමුණේ. ඉතින් පස්සේ භාග්‍යවතුන් වහන්සේ වඩින ගමන් ඔය කන්දට ගිහිල්ලා බණ කියලා දිනනවා. ඊපස්සේ ආ රහත් වුණා. පස්සේ පූජාවට යමක් ඉල්ල වෙලා තමයි ඔය කන්ද උඩ සිරිපතුල සටහන් කළේ. නම් අපිට පැහැදිලි දැන් Hinduන්ට තමයි ඒක අයිති යාලා වඳිනවා. හැබැයි පින්ද පින්ද නැද්ද? පින් රැස් වෙනවා. සිරිපතුල වඳින්නේ යාලා. අන්තිමට ගියමු කපේක. ඊට පස්සේ එනවා යෝනක පුරේ. ඔය යෝනක ධම්ම රක්කිත කියලා සවන්නාස කෙනෙක් හිටියා. සහ සුණාපරන්තයට වැඩි පුන්න කියලා සවන්නාස කෙනෙකුත් හිටියා. අපිට පැහැදිලි මනාවටම බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ සෞදි අරාබියාවෙත් තිබුණේ බෞද්ධ දර්ශනය. සෞදි අරාබියාවේ තිබුණ මොනවාද? බෞද්ධ ධර්මය. එතකොට පුණ්‍ය දරුණන් වහන්සේ යන්න හදනකොට අහනවා ගමට භාවනා කරන්න. පුණ්‍ය සුණාපරන්ත මිනිස්සු හරි දරුණුයි. පැහැදිලි දැනුත් එහෙමයි. දැනුත් දරුණුයිනේ. සෞදි අරාබිය කියන්නේ දරුණු මිනිස්සුයි. නීති දරුණුයි. සරයි. දැන් එතකොට ඒ විස්තරය අහනවා මේ ඉවසීම ගැන තියෙන්නේ පුන්නෝවාද සූත්‍රේ මජ්ක්‍ධිමනිකාය පුන්නෝවාද සූත්‍රේ අවවාද කරනවා කියනවා. ඉතින් බැන්නොත් ගහන්න නැති නිසා මිනිස්සු නොදයි. ගැහුවොත් අතින් පයින් ගැහුවට පොළු වලින් ගහන්නේ නැහැ නේ කියලා. පොළු වලින් ගැහුවොත් පොළු වලින් ගහර මා මරන්නේ. මැරුවොත් අනේ මේ නිවන් අවබෝධ කරපු සමහර රහතන් වහන්සේලා ඉන්න මැරෙන්න නැතුව ඉන්නවා. මැරෙන්න බැරුව ඉන්නවා. අනේ ඒ මරණය පහසුවෙන් ආවාය කියලා මං සතුට නංකෝ. එහෙ යන්න සුදුසුයි එහෙනම්. නැතුව බෑ. සෞදි අරාබිය යන්න ඉන්නවා නම් අන්න හිතන්න ඕනේ. එමනයි ගැහුව බැන්නොත් ගහන්නේ නෑනේ යාලා. ගැහුව පොළු වලින් ගැහුවේ නෑනේ යාලා කියලා හිතලා තමයි යන්න වෙන්නේ. බඩට ගියත් හරි බයෙන් ඉන්නේ නේ. කොයි වෙලায় බෙල්ල කැපේද දන්නේ. ගල් වලින් ගහලා මරනවා සමහර අය. දැන් එල්ලලා මරනවා. අර දුඹ කරගෙන ආලා එල්ලලා මරන ප්‍රසිද්ධි. නිකන් නෙවෙයි. පස්පව් වලින් යමක් කරපු අය තමයි ඒවට අහුවෙන්නේ. ළඟදී වුණා ඉතින් අර බුදුන් ඇදලා අහුවෙලත් කසපාර ගැහුවා තුංගසිරි කියලා මිනිස්සෙට ලංකාවෙන් ගියපු. ඉතින් ඒවා ඉතින් කරන්න දෙයක් නෑ. දේශේ හැටියට වාසය කිව්වා. එක්කනවා ඉන්න ඕන. අන්නෙතෙන්ට කියනවා මක්කම. මොකද තියෙන්නේ? මක්කම. මක්කම වැල්ලක් තියෙන. මකුලකාරාමේ වැල්ල කියන්නේ ඉතින් ගස් නෑනේ. ගස් නෑ කාන්තාරයක්. ඒ නිසා මේ කාන්තාරේ මැද්දේ ඒ පුන්න කියන ස්වාමීන් වහන්සේ වාසය කරපු ප්‍රදේශය නැත්නම් ගමට කියන මොකද්ද? මක්කම. මකුලකාරාම විහාරය කියලා තමයි මේ විහාරයට කියන්නේ. කොහෙද තියෙන්නේ? සෞදි අරාබියේ. එනයි දඹදිව ඉඳගෙන බුදුරජාණන් වහන්සේ අහසින් වැඩියා. කොහටද?
යොවනක දේශයට හෙවත් අරාබියට වැඩම කරලා එහි ධර්ම දේශනා කරලා 500ක් උපාසකයෝ සෝවාන් වෙලා තියෙනවා. ඒ 500ක් උපාසකයොන්ට ලැබිලා තියෙන සඳුන් දර සඳුන් දර ඒ දූපතක තමයි සඳුන් දර තිබිලා තියෙන්නේ. දූපතේ ගස් කපලා තියෙන රුක් දෙවිවරු කෝප වෙලා තියෙන ගස් කපද්දි පස්සේ නැව් පටවන් එනකොට මේක කුණාටුවක් ඇති කරලා තියෙනවා. 500ක් උපාසක මාතෘ තමයි මේක හිටියේ වෙලෙන්දු. ඉතින් මොන හරි විපදක් වුණා ස්වාමීන් වහන්සේ මතක් කරන්න කියලා තිබුණා. පුණ්‍ය සායන රහතන් වහන්සේ එතකොට අර විපතට වැටෙනකොට සීකල අනේ අපේ ස්වාමීන් වහන්සේ අපිව රැක ගනීවා කියලා. අනේ එතකොට ස්වාමීන් වහන්සේගේ පිහිටෙන් මේ අය එතෙර වුණා. නැත්තම් මැරෙනවා. මරන්න හැදුවේ ඇයි? සඳුන් ගස් වලට අධිග්‍රහිත රත් සඳුන්නේ. සුදු සඳුන් නම් තියෙනවා. රත් සඳුන් දුර්ලභයි. මේ දූපත පුරා තිබුණේ රත් සඳුන්. ආන්නේව කපනකොට ඒ ගස් වලට දෙවියෝ ටික තමයි කෝප වුණේ. මේ මිනිස්සු මරන්න ලෑස්ති වුණේ. අන්නේ සඳුන් වලින් කොටසකින් තමයි සුගන්ධ කුටිය හැදුවේ. ඒ කොටසක් වෙන් කළා භාග්‍යතුන් වහන්සේ වඩිනවා උන්වහන්සේට වැඩ ඉන්න කුටියක් හදන්නට. ඒ සඳුන් කුටිය හදලා තියෙන මකුලකාරාම් විහාරයේ මැද්දේ තමයි බුදුරජාණන් වහන්සේ දා හැමෝටම දුර වැඩිනේ. හිතන්න කොච්චර දුරද කියලා. ඉන්දියාවට එන්න පුළුවන් පයින් මේ අයට කවදා එන්න බෑ. ඒසම බුදුරජාණන් වහන්සේ වෙනුවට දැක ගන්නට වඳින්නට තමයි එදා සිරිපතුලෙහි දැන් මෙහි සිරිපාද තියෙන සිරිපතුලම තමයි හෙදීන්නේ. ඒ විදියමයි. ඒකනේ වට කරන් ඉන්නේ. දැන් මුස්ලිම් අය ඇයි වට කරන් ඉන්නේ? පිටයට එන්න දෙන්නේ නැත්. අහුවෙන හොර වැඩේ. හොරකමක් තමයි මේ කරලා. හැබැයි එයාලා වඳින්නේ මොන ගාතාවෙන්ද? ඔන්න ඒ ගාතාවෙන්මයි. නාන්න ඔය ගාතාවෙන් වඳින්නේ. ඒ නිසා මේක රහසක් නෑ. බුදුරජාණන් වහන්සේ කරුණාව දැක්වා අනාගතේ බලලා තවත් පිරිසක් පින් කරගනීවි. මිත්‍යා දෘෂ්ටිකයෝ හරි වැඳලා පින් කරගන්න ඕනේ. දැන් කොච්චර යනවද නේද? ඒ ගියාම නාමයකුත් දෙනවා. නම්බු නාමයක් අහලා තියද? මොකක්ද තියෙන? අජ්ජියාර්. ඔව්. ලෙබ්බේ හරි මොකක් කර දෙනවනේ. ඔව් අජ්ජියාර් එක තියෙනවා. ඒක දැකලා තියද්ද නැහැ. මම ගුවන්තොට්ටු වලදී යනකොට දැකලා තියෙනවා. මේ කොණ්ඩේ බාගෙන යන්නේ. කොණ්ඩේ බාලා මේ ඒකාංශ කරගෙන සිගුරක් වගේ ඇඳගෙන තමයි යන්නේ. සුදු පාට ඇඳුමක්. ඔව් සුදු ඇඳුමක් ඇඳගෙන. දේපල පවරලා තමයි යන්නේ. මොකද හෙට පෙරපිල මැරෙනවනේ සමහර අය. ඔතල තියෙන. එතන මෙහෙමයි දැන්. එතන පරිවර්තනලා තියෙන්නේ මේකෙන් තමයි. දැන් ඕන්නම් ගිහිල්ලා බලන්න අම්බන්දොරත් පල්ලියක් තියෙන. පල්ලිය මුදුනේ මොකක්ද තියෙන්නේ? චෛත්‍යයක් වගේ කොටසක් තමයි තියෙන්නේ. ඒකේ පොඩි කැලලා වෙනස්. හඳුපලුවක් විතරයි අර උඩින් තියෙනවා. නැත්තම් ඇත්තටම චෛත්‍ය ආකෘතියට තමයි මේ කට්ටිය මේක හදලා තියෙන්නේ. එහෙනම් ඒ ධර්මයෙන්ම විනාශ වෙලා විකාශන වෙලා වෙනස් වෙච්ච පිරිසක් තමයි ඉන්නේ. වෙනම වෙනම නිකායක් කියලා කියන්න පුළුවන්. සමහර අය කියන දෙව්දත්තරුන් වහන්සේගේ අනුගාමිකයෝ කියලා කියන මේ කට්ටිය. ඔව් අල්ලාහ්පන් අල්ලාහ් කියලා කිව්වොනේ. අර යනකොට එහෙම කතාවක් දෙන ඇත්තද මන් දන්නේ නැහැ කියනවා එම. ඇහෙන්න කියන්නේ නැහැ මුස්ලිම් අය තරහ වෙන අපිත් එක්ක. නේද? ඒ අල්ලාහ් ගුවනිසාලු අල්ලාහ් කියලා තාමත් කියන්නේ. හරි කොහොම හරි කමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේගෙන් ආభాෂය ලැබපු අය තමයි ඉන්නේ. යවනක දේශින්නෙත් එවැනි අය. දැන් අපිට සතුටු වෙන්න පුළුවන්. අපිට අයිති එක සිරිපතුලක් තියෙනවා. ඒක කොහෙද? දැන් මෙතනක් තියෙනවා මේ තියෙන්නේ. ඔව් මේ සිරිපතුල දිහා බලලා අපිට දකින්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේගේ ලක්ෂණ 108. පාදේ ලක්ෂණ 108ක් තියෙනවා. අපේ කකුල් බලන්න මොනවද තියෙන්නේ? ඉරි තියෙනවා නේද? හෙට මෙහෙට කිව්ව ඉරි තියෙනවා. කකුල් සමතලයිද මේ නැත්නම් වක් වෙලාද තියෙන්නේ? වක් වැඩි නම් ඇයි එහෙම වෙලා තියෙන්නේ? දන්නවද? සත්තු මරලා. සත්තු මරපු වගේ තමයි කකුලේ වක්‍රය වැඩි. ඔන්න බලා ගන්න ඕන. එකක් තියෙනවා මගේ කකුල. අඩුවෙන් තමයි සත්තු මරලා තියෙන්නේ. ඒ නිසා වක්‍රය අඩුයි සහ ඇඟිලි ඇද නැහැ. ඇඟිලි කෙලින්. ඒක හේතුව තමයි පෙන්වන්නේ අර සත්තු මරන එනකොට මේ ඇඟිලි තුඩු වලින් යනවා කියන්නේ. හිමින් 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 යනන්නේ. ආන්න එහෙම ගිහින් මරපු නිසා තමයි පාදේ වක්‍ර වෙලා ඇඟිලි වකුටු වෙලා ඉපදෙලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ සත්ත්වඝාතනේ වැළකීච්ච නිසා තමයි සුපතිට්ඨිත පාදතා කියන මේ ලක්ෂණي ලැබිලා තියෙන්නේ. මනාව පොළවේ පිහිටන සිරිපතුල ලැබිලා තියෙනවා. ඒ වගේම මේ ඇඟිලි වල බැලුවොත් ඔබට පෙනෙයි ඔක්කොම සමානයි. ඔක්කොම සමානයි. එකම ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ වගේ මේ ලක්කන සූත්‍රය අපි කල්ලොත් විස්තර කරලා ගොඩක් කල් වෙනවා මෙහෙ කියලා. මම YouTube එකේ ඇති එක. දාපු එක. මහන්සි වෙන්නේ දේශනාව දීගණිකය තියෙනවා ලක්ෂණ 32 ලබන්න කරු පින්කම් 32 සහ ඒ ලක්ෂණ තියෙන කෙනාට ලැබෙන ආනිසංස 32 32 වැඩි ගොඩක් ආනිසංස තියෙනවා.
හරිද? එතකොට බුදුරජාණන් වහන්සේක ඔන්න සිරිපතුල ගැන අපි කතා කළා. හේතුව මොකද්ද? මේ වාර්ය සිරිපා වාර්යයි මේ යන්නේ. තියෙන නිසා අපිටත් පේනවා සමහර අපේම දායකයෝ ෆොටෝ දාලා දිනවා සිරිපාද ගිහිල්ලා මම අත් දෙක දික් කරගෙන ඇඟිලි උස්සගෙන තමයි දාලා තියෙන්නේ. තරුණ ළමයි වයසක අය නෙවෙයි ෆොටෝ ගහනවන ගියාම නේද සෙල්ෆි ගහලා දාලා තියෙනවා. කොහේ ඉඳන්ද? සිරිපාදේ යන ගම කියලා. යන ගම මගදී. හරි සිරිපතුල හරියටම දැකලා තියද කවුරු හරි? නෑ. අපොයෝ නැත්තම් බේර ගන්න ලැබෙයි මෙයාලා. නේද? දැන් ඉන්දියාවේ තිබිලා තියෙනවා මේ බෝසතාණන් වහන්සේ ඉපදිච්ච තැන ප්‍රතිමාවක්. කාගේ ප්‍රතිමාවක්ද? මහාමායා දේවියගේ බෝසතාණන් අර සඳුන් වලින් අද ප්‍රතිමාව අතුල්ලලා අතුල්ලලා ගෑනු අය බීලා තියෙනවා. මොකද බීලා තියෙන්නේ? ළමයි ලැබෙනකොට බොනවලු. ඉන්දියාවේ මෙහෙ නෙවෙයි. ඉන්දියාවේ කට්ටිය හැටි දන්නවනේ ඉතින්. අන්තිමට බඩ හරියෙන් නැහැ ඇතුළට ගිහිල්ලා පිළිමේ. බඩ නැහැ බඩ ගෙවිලා. කාගේ? මහා මායාදී. ඉතින් ඒක නිසා මේක තිබුණා නම් මේකත් උරච්චි කරලා බොනවද නැද්ද? බොනවා අනිවාර්යයි. ඉතින් ඉන්දියන් සම්භවයෙන් අපිටත් තියෙන්නේ. ඉන්දියන් තමයි අපිත්. අපි දකුණු ඉන්දියන් වැසියෝ. ඒතර දකුණු ඉන්දියන් වැසියෝ වශයෙන් අර ඉන්දියාවේ කරපු එක අපි නොකර ඉන්නේ. අනිවාර්යෙන් කරනවානේ. ඔච්චර දේවාල පස්සේ දුවනොද අපේ මිනිස්සු? ඇයි ඒ? ඉන්දියන් සම්භවය. ජාති පුරුද්ද. ඇදහිල්ල යාඥාව ආයේ කොච්චර පැගුවත් නතහරින්නේ නෑ. අනේ දෙවියනේ කියලා දෙවියන්ටම තමයි හැමදේම කියන්නේ. දෙවියන්ට පේන්නේ නැද්ද දෙවියනේ කියලා කියන්නේ. එහෙනම් ඔය සිරිපතුල තිබුණ අත ගාලම ගෙවෙනවා. අත ගාලම ගෙවෙනවා. ඇයි සද්දා වැඩි නත ගන්න මිමිනවා කියලා. නරල තියෙනවා. ඔය ප්‍රශ්න තියෙන නිසා මොකද කරේ? තවත් සිරිපතුලකින් ඔය සිරිපතුල වැහුවා. ඒ වහපු එක තමයි දැන් අපි දකින්නේ. දැන් අපි ගිහිලා පේන්නේ නැහැ කියලා අසතුටු වෙන්න ඕනේ නැහැ. අපි දන්නවා 100%ක්ම මෙතන සිරිපතුල පිහිටලා තියෙන්නේ ගලක. ඒ ගලේ තමයි සිරිපතුල අයම යටට යනවා. ආ යටපැත්තේ ඒ ගලේම යටිපැත්තේ තියෙන තව සිරිපතුල තුනක්. ඒ තුනට එකතු වෙන මේ සිරිපතුල. තුන හතරයි. දැන් අයිමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මතු අනාගතේ මේ ලෝකෙටම පහළ වෙන්නේ, මේ පෘථිවියමනේ. බ්ලොක් විනාශ වෙලා නෙවෙයි පහළ වෙන්නේ. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ නැවත වර ලංකාවට වඩිනවා. වැඩම කළ ඔය ගලේම අනිත් පැත්තේ ආයෙ සිරිපතුලක් පිහිටවනවා. ඉතින් ඔබ තමයි විස්තරේ. ඉතින් මේ තුන් බුදුරජාණන් වහන්සේලම ලංකාවට වැඩම කළා තියෙනවා. ඒ කියන්නේ අනුරාධපුර මහමෙවුනාවට වැඩම කළා තියෙන. ඒ නම් ටික මතක නැහැ. වරදිව වෙන ඔය එහෙම නම් තිබිලා තියෙනවා ලංකාවට ඉස්සර තිබිච්ච නම්. ඉතින් ඒ කාලවලවල ඔය කියන තැන්වලම තමයි මහා චෛත්‍ය පිහිටලා තිබිලා තියෙන්නේ. එහෙනම් ඒක තමයි කාරණේ. ඉතින් ඕවා ශ්‍රද්ධාව ඇති කරගන්න තමයි මං කිව්වේ. චතුරාර්ය සත්‍ය ගැන කතා කරනකොට ඕවා කතා වෙන්නේ නැහැ. මොකද සිරිපතුල් වඳින්නේ නැහැ අපි කෙලින්ම ත්‍රිවිදර්ශනා ඥාන ලැබනවායි කියලා හිතනකොට ඒක දියුණු වෙච්ච කෙනෙක්ගේ තත්ත්වයන්නේ. තාම බඩ ගාන අයට මේ ඕන. විපස්සනා වැඩෙන්නේ නැති අයට මේවා අවශ්‍ය වෙනවා. එහෙනම් අපි මාතෘකා කරගත්ත ඉතින් අද දේශනා විශේෂයෙන්ම ඉතින් මතක් වුණා. මොකද අපේ රූපවාහිනී දාඨර ප්‍රචාර වුණ දේශනාව ධම්මපදය සුරු කරගෙන තමයි අපි දේශනා කරලා තිබුණේ. මේක අහන්න බැරුණානේ හරියට ටිකයිනේ ඇහුවේ. 8 ඉඳන් 9 වෙනකන් තිබුණා. ඉතින් අර PO TV තියෙන හැටි විතරක් නැත්නම් VIU app එක ගන්න හැටි විතරක් පුළුවන් රිවයින් කරලා ආයෙත් බලන්නට. ඒ නිසා රිවයින් කරන්න ඕනේ දැන් ඔන්න ආයෙ රිවයින් කරනවා. ඒක තමයි පටන් ගන්න යනවා ධම්මපද පාළියේ යමක වර්ගයේ දෙවනි ගාථා රත්නය තමයි මනෝ කුබ්බං ගම ධර්ම. මනස පූර්වාංග වෙනවලු ධර්ම වලට. මේ ධර්ම කියන්නේ චෛතසික ධර්ම වලට. ඒක තේරුම දෙනවා චෛතසික ධර්ම වලට සිත පෙරටු වෙනවා. චෛතසික ධර්ම වලට සිත පෙරටු වෙනවා. දැන් තමයි අමාරු වෙටින්නේ. දැන් හැමදාම කියනවා මේ බණ සරල වැඩි, අපිට තේරෙන වැඩි. අද අපි හිතුවා ටිකක් වෙනසක් කරන්න ඕනේ කියලා. හැමදෙස්සම වෙනසන්නේ බලාපොරොත්තු වෙන්නේ යහපාලන රජය ගැන අය මොකටද? වෙනස කරන්න තමයි යහපාලන රජය ගැන. ගෝඨාභය මහත්තය ගැන අය මොකටද? සැබෑ වෙනසක් කරන්න. දැන් ඒ වෙනස ලැබිලා තියෙන අපිට. අපි සතුටින් දැන් හැමෝම. කිරියෙන් පැණියෙන් ඉතිරලානේ. අපි සතුටින් ඉන්නේ. ඇයි වෙනස? වෙනසට කැමති.
එන අපිත් අන්න වෙනසක් කරන්න හේතුවා. මොකද හැමදාම අපිට එන චෝදනාවත් තමයි හාමුදුරුවෝ අනවශ්‍යව කියනවයි, තේරණේව කියනවයි එහෙම කියලා. ඒ නිසා මට දැන් චෝදනා කරන්න බෑ. මොකද මුකුත් තේරුම් නැති වුණාට පස්සේ මුකුත් කියන්න බෑ. ඇයි දන්නේ නැහැ මොනවා කිව්වද කියලා. ඒතකොට චෝදනා කරන්න බෑ. ඒ නිසා අද ඔළුව පටලලා තමයි යවන්න හදන්නේ. එතකොට හොඳයි. ඊට පස්සේ ආයිමත් කියන්නේ ස්වාමීන් වහන්සේ කලින් කිව්වා වගේ අපිට තේරෙන්න මොනවා හරි කියන්න. අපිට අභිධර්මයේ විතරක් කියන්න එපා. එන අභිධර්මයෙන් තමයි වැඩේ පටන් ගන්නෙ. සිතත් අභිධර්මයේ තියෙන්නේ, චෛසික තියෙන්නේ අභිධර්ම. චිත්ත චෛසික දෙකම ගැන තමයි මේ දේශනාව තියෙන්නේ. වෙන මොකුත් නැහැ. පැහැදිලිද? සිතට සිතුවිලි, සිතුවිලි වලට සිත පෙරටු වෙනවා. මොනවට පෙරටු වෙන්නේ? සිතුවිලි වලට. කවුද පෙරටු වෙන්නේ? සිත. සිතුවිලි කොහෙද පහළ වෙන්නේ? සිතේ. මොනව මුල් කරගෙනද? ඇස මුල් කරගෙන. ඇස ඇසේ පහළ වෙනවා අපි කියනවානේ. ඇසේ, කනේ, නහයේ, දිවේ, කයේ, මනසේ. දැම්ම නිදිද? ඔව්. ඈනුන් ඇරලා එහෙම වැඩ පටන් ගන්න ඕන. හරි. මොනව ඇරියත් අදනම් මේක වෙනස් කරන්නේ නැහැ. මට කරන්න දෙයක් නැහැ. මොකද චෝදනා ගොඩක් ආවා මේ පහුගිය දවස්වල මම තේරෙන්න කියනවායි කියලා. දැන් ඉතින් ඒ නිසා මේක මෙල්බන් වලදී මට ආවා. මෙල්බන් වල ගිහි වෙලා ඒ ළමයි කියලා තිබුණේ ඒ හාමුදුරුවෝ කියන එක ඕන ගෙනට තේරෙනවා කියලා. ඒක මේ දෝෂයක් වශයෙන් දැකලා තිබුණේ. ඉතින් ඒ නිසා නොතේරෙන්න ගියොත් තමයි හාමුදුරුවෝ ටිකක් බර කෙනෙක් කියලා තේරෙන්නේ. ඒ නිසා බර කරන්න යන්නේ දැන්. හැමදාම බර කොච්චර බර කරන්න ගියත් මොකක්ද දන්නේ නැහැ. කරුමෙකට බර වෙන්නේ නැහැ. කොහොම හරි සරල වෙලා ආයෙත් තේරෙනවානේ. එහෙනම් අපිට තියෙන වාසනාව තමයි අපිට මේවා මේ පටලවල දෙන්න අමාරුයි. පටලවල දෙන්න හිතෙන්නේ නැහැ පවුනේ. නොත් අපි ප්‍රඥා රූප වහිනී දැන් දේශනා කරගෙන යනකොට අපි අනිත් දේශ ගැන හිතලා තියා පොඩ්ඩ බැලුවට පස්සේ තේරෙනවා පුදුම විදියට පටලලා දෙනවා. හරියට පැටලෙනවා. ඒ කියන්නේ දැන් උන් හිටි දැන් අමතක වෙන මිනිස්සු. ඒ තරම් පැටලෙනවා. තේරෙන්නේ නැහනේ. ඒක තමයි දැන් ට්‍රෙන්ඩින් එක මහත්. ට්‍රෙන්ඩින් එක. ඒක මොකද්ද ඉංග්‍රීසියෙන් කියන්නේ ට්‍රෙන්ඩින්. සිංහලෙන් මොකද්ද කියලා මම දන්නේ නැහැ ඇත්තටම. ඔව්. නිකන් රැල්ලක් වගේ යනවනේ දැන්. රැල්ල රැල්ල. ඒ කියන්නේ ඒක හිතනවා ඒ හාමුදුරුවරු හිතනවා අපි යමක් බරට කිව්වොත් මිනිස්සු හිතයි අපි මාර්ගඵල ලබලා රහත් වෙලා ඒ කන්ටිය එතකොට තමයි පැහැදෙන්නේ සතුටු වෙන්නේ. ඒක තමයි හේතුව. නේතුව මෙන් බැරුව නෙවෙයි කියන්න පුළුවන්. ඇත්තටම කියන්න පුළුවන් තේරෙන්නේ. කියන්නේ නැත්තේ මොකද? අර සමහර පිරිසක් ගරු කරන ඔකට ටික දෙනේ ලොකු දෙයක්ුත් නෙවෙයි. නමුත් අපි 1000ක් කියලා ගරු කරන්නේ. අන්නේ දහස් දෙනා හතුරු කරන තමයි අර කියන විදිහට නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්සෝ කිය කිය ඉන්නේ. හැමදාම මමත් අහලා තියෙනවා. මටත් ඇහුණා. ඉතින් අර පව්ග ඉතින් අපරාධ සල්ලි අපරාධ වෙලා වෙන මොකද ඒ වෙලාවට රුපියල් 30000ක් වැය වෙනවනේ. වැය කාමාර 30 කියනවා 2ක් 30 කිව්වත් තේරෙන්නේ නැහැ කියන එක බහුතරයක් මිනිස්සුන්ට වැඩක් නැහැ. හැබැයි අර පණ්ඩිතමානී මිනිස්සු ටික දෙනේ ලංකාවේ දැන් ඉන්නව බණහන. අන්න ඒ මිනිස්සුන්ට හරිසෝ. ඇයි? ආමුදුරෝ නාම රූප ගැන කිව්වා, ආයතන ගැන කිව්වේ අපිට හොඳයි, අපිට නව විදර්ශනා ඥාන ටික වැඩෙනවා කියලා කියනවා. ඉතින් තේරණ අය ඇති නැත්තේ නැහැ. නැත්තම් කියන්නේ නැහැනේ. එහෙනම් ඒ අතලොස්ස දිහා බලලා තමයි දේශනාවල් පවත්වන්නේ. ඉතින් අදත් ඒකයි මමත් ඉතින් මමත් ට්‍රෙන්ඩින් එකට යන්න ඕන. මම රැල්ලට යනවා. මොකද මම නැත්තම් මාව නිකන් කොන් වෙනවනේ. නේද උපාසකම්? රැල්ලට යන්න ඕන. රැල්ලට ගියම තමයි අපිට තත්ත්වයක් එන්නේ. මේව තේරෙන්නේ නෑ. හැබැයි තේරෙන්නේ නැති එකට කැමති කොටසකුත් ලංකාවේ ඉන්නවා. ඒ අය ඉන්නකන් ඒ හාමුදුරුවන්ට අඩුවක් වෙන්නෙත් නෑ. වැඩි වෙන දායක වෙනවා. ඒ දේශනා හරි අමාරුයි. දැන් ධර්ම දේශනා කරගන්න අපිට යන රුපියල් 30000ක් යනවා. නමුත් අර දේශනා කරන අයට හරි ඉක්මනින් දායකයෝ දායකත්වයේ දෙන මොකෝ තේරුන්නේ නැති නිසා අර හොඳ බණක් ගියා මොකද හොඳ කියලා හුවම ඒක තේරුන්නේ නැහැනේ එකක්වත්. ඒක නිසා දන්නේ ආයි කියවන්නේ ඒකම. අරක ගියපු ආයි රිපීට් කරවන මොකද රුපියල් 10000ක් දීලා රිපීට් කරන්න පුළුවන්. 5000ක් වගේ දීලා පැයකනම් ආයි උපාසකම් බල මොකද කරන්නේ තේරුන්නේ නැති නිසා දන්නේ නැහැ. ආයි 5000ක් දීලා ආයි ආයි අහනවා. ඒත් තේරුන්නේ නැත්තම් ආයි 5000ක් දීලා ආයි එක්කෙනෙක්ව ඒක බණක් ඇහුළු 15 පාරක්. කී පාරක්ද? 15 පාර. ඒත් තේරුන්නේ නැහැ. දැන් ඉන්ද්‍රාලෝක හාමුදුරුවන්ගේ තියෙන දෝෂේ මොකද්ද? එකපාරක් වුවම ඒක තේරෙනවා. ඒක ප්‍රශ්නයක් අපිට. ඒක නිසා අපිත් කියන්න ඕන 15 පාරක් ඇහුවත් තේරෙන ඔල් මොරොන් දංගෙන බණක් තමයි කියන්න ඕනේ. හරි එහෙමනම් හොඳයි සාදුකාරයක් දෙන්න. එහෙම ඕන්නම්
එහෙම ඕනේ නැහැ නේ. එහෙම එපා එහෙම එපා. මට එහෙම අවශ්‍ය නැහැ. අපිට ට්‍රෙන්ඩින්ග් ඕනෙත් නැහැ, රැල්ල ඕනෙත් නැහැ, මුකුත් ඕනේ නැහැ. අනේ අපේ පාඩුවේ අපි මේ ඉන්නේ 45 ඉතකොට අද ඉන්නේ. මේ ටිකවත් රැකගෙන අපි වැඩේ කරගම ඔයකින් වෙන්නේ ලබන පොයට මේ 45ත් නැති වෙන පොටක් තමයි පෑදෙන්නේ ඕක කරන්න කිව්වොත්. එහෙනම් සිතට පෙරට වෙනවලු ජයසික වලට. සිත පෙරට වෙන. ඔන්න බලමු ජයසිකයි සිතේ තියෙන යාළුකම මොකද්ද කියලා. මේ දෙන්න ගජ යාළුවෝ. දෙන්නේ කිනේ දෙන්නට දෙන්න දෙන්න නැතුව බෑ. අපි වගේ අයට කියන හොඳම යාළු අඹ යාළු. මේ දෙන්නත් එහෙමනේ. හිතට සිතවිලි නැතුවත් බෑ. සිතවිලි වලට සිත නැතුව ඉපදින්නත් බෑ. සිතට ඉන්න පුළුවන් බවාංග සිත ඉන්නවා හැබැයි හිටියට අරයට බෑ. එයාට ඕනෙමයි අරය නැතුව බෑ. කවුද? සිත නැතුව බෑ. එහෙනම් සිතවිලි ඉපදින්නේ කාත් එක්කද? සිතත් එක්ක. එහෙනම් ඒකට කියනවා සිතත් එක්කම ඉපදිලා සිතත් එක්කම පැවතිලා සිතත් එක්කම නිරුද්ධ වෙලා යන ධර්මතාවලට කියනවා චෛතසික. මොනවද කිව්වේ? සිතත් එක්කම ඉපදිලා සිතත් එක්කම පැවතිලා සිතත් එක්කම නිරුද්ධ වෙලා යන ධර්මතාවලට කියන්නේ චෛතසික. ඒ වගේ චෛතසික තියෙනවා නම් කරන්න පුළුවන් ඒවා 52. ඒ 52 පහළ වෙනවා සිත් 89ක් එක්ක. සිත් 89ක්. අපි ගොත් සිත් 89 වෙනම තියෙනවා. ඒ සිත් ප්‍රභේද කරනවා. මොන සිත් වශයෙන් ප්‍රභේද කරන්නේ? අකුසල් සිත්, කුසල් සිත්, මහග්ගත සිත්, ලෝකෝත්තර සිත්. කොහොම තියෙනවා ප්‍රභේද හතරකට. අකුසල් සිත් තියෙන 12ක්. ලෝභ සිත් 8ක් තියෙනවා. දේශ සිත් 2ක් තියෙනවා. මෝහ සිත් 2ක් තියෙනවා. අහේතුක සිතුත් තියෙනවා. ඒක වෙනම තියෙනවා. අහේතුක සිත් එයා මෙතන තියෙනවා අකුසල් සිත්. අහේතුක සිත් 18යි. අකුසල් සිත් 12යි. ඔක්කොම 30යි. අසෝබනයි කියන මේ 30ට. කුසල් නැවර නිසා. කුසල් සිත් 8ක් තියෙනවා. කුසල් සිත් 8ක් තියෙනවා. මේ ලෝකේ කවුරු හරි පින්කමක් කරනවා නම් ඒ පින්කම කරන්නේ මෙන්න මේ සිත් 8න් එකකින්. මේ සිත් 8 විතරක් අපි නිකන් අන්න දැන් බලමු. උසසිත් 8 මොකද දැනගන්න ඕන නිසා. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාර සතුටින් යුතුව. සතුටින් කියන්නේ පැහැදීමේ සතුට. කර්මඵල අදහමින් ඥාන සම්පයුක්ත. තව කෙනෙක්ගේ මෙහෙවීමක් නැතුව අසංකාර. එන මුලින්ම තියෙන්නේ ඔන්න ඔය පළවෙනි කුසල් සිත. මේක තමයි මේ ලෝක ධාතුවේ බලවත්ම කුසල් සිත, ලොකුම කුසල් සිත, නැත්නම් හොඳම එක. හොඳම එක. දැන් මේ පිරිස සිල් සමාදන් වෙන්න ආවේ ඇයි? මං තරාවේ කියලාද? නැත්නම් මට පාළුයි කියලාද? පාළු රකින්නද? නැහැ. තම තමන්ගේ සසර ගමනම සුවපත් කරගෙන අමා මහ නිවන අවබෝධ වේවා. ඒක මම එක අරමුණ. එහෙම ආපෝ අතුස්සන් බලාගන්න. ඔව් ඒ ඉල්ල තියෙනවා. අතුස්සන් කම්මැලියක් තියෙනවා. ඒ කියන්නේ සසංකාරික කාඩියක්. අතුස්ස ගන්නත් කම්මැලි. දෙවැනි එක උදේ දාණෙත් හොඳට ලැබෙනවා අය. දවල් දාණෙත් රසර ලැබෙනවා. gedara hitiyat kayama wiyanna mahansi wenno one. ඒකේ පොඩ්ඩක් සුදු වැඳුමක් නැනම් විහෙරගල පැත්තේ ගිහින් ආවොත් උදේ කෑමත් නිකන් ය, දවල් කෑමත් නිකන් ය. ඊට පස්සේ හාමුදුරු නැති වෙලාවට පොඩි නිින්දකුත් දා ගන්න පුළුවන් ය කියලා හිතුණා නම් ආන්න එහෙම කට්ටිය තමයි දැන් අත උස්සන්නව. දෙවනි හේතුව මම මේ හිත පැහැදිලි කරන්න මේ උස්සන්න කියන්නේ නෑ එකට නෙමෙයි. ඔව් ඈ හරි දෙකයි ඒකත් නෑ. හරි ඒ ඇතිනේ නේ තවය කියන්න ඕන හිත මේ මොකද එහෙම කට්ටිය මෙහෙ එන්නෙත් නෑ කොහොමද ඒකයි මම මේ ඇහුවේ. එතන මෙච්චර දුර එන්න ඕනද නිදා ගන්න? ඊළඟ ප්‍රශ්නේ මම අහන එක. මෙච්චර කිලෝමීටර් 10ක් 12ක් එන්න ඕනද නිදා ගන්න? නැත්තම් ගෙදර ඉඳන් නිදා ගන්න පුළුවන්. මොකද කියන්නේ? හාමුදුරුවනේ ගෙදර නිදා ගත්තා වගේනේ බණ අහන ගමන් නිදා ගන්න එක තමයි ලොකුම සැපේ. ඒක නිසා අපි කොට්ටපැදුර ඕනේ නැහැ. මුකුත් ඕනේ නැහැ. හිටගෙනම නිදා ගන්නවා. නැත්තම් වාඩි වෙලා හරි අපි මොකද ඔබ වහන්සේගේ හඬ ඒ තරම් අපිට මිහිරි හරියට නැලවිලි ගීයක් වගේමයි. ඒ නිසා ඕක ඇහෙනකොටම අපිට
නින්ද යනවා. සාදු කියන්නේ එහෙම එකටත් කියන්න බෑනේ. ලැජ්ජාය පණ යනවා. හරි. ඒ සතර වැවන්න බෑ මෙහෙ ඇවිල්ලා නිදාගන්න. නැත්නම් වැඩක් නැහැ නේ මෙච්චර දුර නිදාගන්න. අර බස් අරගෙන ත්‍රිවිල් අල්ලගෙන බයික් කරලා නැගගෙන මොකටද මෙච්චර දුර ආවෙ නිදාගන්න නන්නේ. ඒ නිසා අපි අවදි වෙලා ඉන්නේ. ඇයි? සෝමනස් සහගතයි අපි සතුටින් ආවා. ඥාන සම්පයුත්තයි නිවන් පතාගෙන ආවා. අවබෝධකින් එන්නේ මෙතෙන්ට. අසංකාරිකයි මේක කවුරුත් කියපු නිසාව නෙමෙයි. එබේ එහෙම આવොත් සසංකාරිකයි. පවක් නැහැ. පින පොඩ්ඩක් අඩුයි එච්චරයි. සසංකාරික වෙනවා. සසංකාරික වෙන මගදී කොහොමද දැන් ආව්‍ය අසංකාරිකව සතුටින් මේ වහ මුනන්දුයි. මගදී බණ ටිකක් යනකොට දිදිමත එනවා. දැන් මොකද්ද වෙන්නේ? බොහොම ආයාසයෙන් තමයි මේ වැඩේ මගදී කරන් යන්න වෙන්නේ. අන්න එහෙම වුණොත් එතෙන්දී අසංකාරිකව ආවත් සසංකාරික බවට පත් වෙනවා. ඇයි? තල්ලු දාන්න ඕන. රුකුල් දෙන්න ඕන. හාමුදුරුව විහිළු කරන්න ඕන. නැත්තම් වැඩේ යන්නේ නෑ. අර කියන පොතේ හරියට මම මේ බණ ටික කිව්වොත් හැමදාම කියනවා ගැස් පියාගෙන යෝජනා කරන විදිහ කළොත් මෙතන වෙන්නේ 10ක් 12ක් නිදා ගන්න. ඒක නිසා තමයි මම මෙච්චර මහන්සි වෙන්නේ. සමහරවිට ඇයි අපි මෙච්චර මහන්සි වෙන්නේ මොකටද කියලා මම කල්පනා අපරාධි මේ මහන්සි කියලා. නමුත් මේ මිනිස්සු දැක්කට පස්සේ අපිට හිතෙනවා කොහොම හරි මේක ගොඩ දාලා දවස ගොඩ දාලා දෙන්න ඕනේ කියලා. නැත්නම් දවස යවන්න පුළුවන් අර කියන විදියට යෝජනා කරන්නේ ස්පියාගෙන බණ ටික කිව්වම ලේසි. මට අමාරු නෑ. මට සනීපයි. මගේ සමාධිය හොඳට වැඩෙනවා. අහසේ පාවෙනවා වගේ දැනෙනවා මට. එහෙම බණ කියලා. දැන් මේ කරන දේ අපි කරන්නේ මොකටද? ඔබේ අසංකාරික බව රැක දෙන්නට. නැත්තම් සසංකාරික භාවයට වැටෙන සමාට නිින්ද ගිහලා විනාඩි 15කින් පස්සේ තමයි හැරෙන්නේ. බණ පටන් අරන් මගදී තමයි හැරිලා තියෙන්නේ. දැන් තාම මේ ප්‍රශ්නේ ආවේ නැහැ. මේ ප්‍රශ්නේ එනවා 12න් පස්සේ අපේ ඇයට. මොකක්ද වෙන්නේ? දවල් දාන්න ගත්තට පස්සේ බත් මත එනවා. ඊට පස්සේ තමයි ඔය එළියේ තියෙන සක්මන් මලු නැත්තම් වැලි මලු වල ඇවිදින්න ඕන. නේද? චෛත්‍ය වටේ හරි ඇවිදින්න අවුවත් සැරයි මේ දවස්වල. එතකොට නිදිමත කොහොමත් නැති වෙලා යනවා ඇවිද්දම. කොහෙ ඇවිද්ද මේ? චෛත්‍ය වටේ එක පැත්තෙන් අකුල් දෙක පිච්චෙනවා, අනිත් පැත්තෙන් ඔලුව පිච්චෙනවා. අද ඕනනම් ගිහින් බලන්න මොකද වෙන්නේ කියලා. වැලි රත් වෙලා අකුල් පිච්චෙනවා, අවුවට ඔලුව පිච්චෙනවා. දැන් නිදිමත තිබුණා නම් නැති වෙන. එහෙනම් අපි උත්සාහ කරන්න ඕනේ වෙලාවට නිදිමත නැති කරගන්න. ඉතින් මේ වෙලාවට මම මේ සැරේ මම ඉන්නවා. ඒ නිසා මම හිතන් ඉන්න නිදිමත නැති වෙයි කියලා. නැති කරන්න පුළුවන් වෙයි කියලා. නැත්තම් ඕනනම් දෙන්න පුළුවන් නිින්ද යන්න ඕන ස්වාමීන් කෙනෙක් යොමු කරන්න පුළුවන්. නිින්ද යන බණක් දෙන්නත් පුළුවන්. මොකද්ද ඕනේ වෙලාවට? අපි වීරය කරන්න ඕනේ. මොකද හේතුව? බහැදිලි ගමේ පන්සලට ගියා වගේ නෙවෙයි මේක. ටිකක් මහන්සියෙන් අපි ආපු ගමන. එකම්ම කෙනෙක්ව එන්න වාහනයක් වත් නැහැ කියලානේ. ඉතින් යාට වාහන නැතුව ඒ දුකෙන් ඉන්න. ඒ කියන්නේ ඒ එන්න විදියක් නැහැ. පහසු ගන්න නැහැ. ඒ කොහොම හරි මොකරි එල්ලලා තමයි මේ එන්නේ. ඒතර බයික් එක නැගලා හරි ත්‍රිවිල් එකක් අල්ලගෙන හරි හයර් එක දීලානේ එහෙම නෙන්න ඕනේ. දැන් සමහර අම් වල ඉන්න ඒ හයර් එක දෙන්න අපහසුයි. ඒත් කොහොම හරි ණය වෙලා හරි මේක කරගෙන එනවා. එහෙනම් ආපු ගමන වටිනවද නැද්ද? වටින්න ඕනේ. මොකද නිකන් අර වැටපැනලා ගිහිල්ලා පන්සලක නිදා ගන්නවා වගේ නේ මේ වැඩේ. මේක කැලේ පීරගෙන නේද? කැලේ පහු කරගෙන වාහන අල්ලගෙන හයර් ගෙවාගෙන ආපු ගමනේදී නිදා ගන්නවා අය කියන්නේ අවාසනාවක්. ඇයි? තමන්ම දන්න කොච්චර මාරුවෙන්ද මේ ගමන එන්නේ කියන එක. හරි. එහෙමනම් එහෙම වෙන්න බෑ. එහෙම වෙනවනම් ඒක ඔබේ අභාග්‍යයක්. ඉතින් අපි එහෙම නොවෙන්නටත් කටයුතු කළ යුතුයි. දැන් ස්වාමීන් වහන්සේලා යුතුකමක් තමයි නිදා ගන්න එව නැගිට වෙන එක. නේද? හොඳ. ඒ නිසා තමයි මේ ප්‍රශ්න අහන්නේ. එහෙනම් මං කිව්වේ මොකක්ද ජයසික කියලා? සිතත් එක්ක ඉපදිලා සිතත් එක්ක පැවැදිලා ඒ සිත නිරුද්ධ වෙනකොට මේකත් නිරුද්ධ වෙනවා. දැන් එකපාරක් විතරද පහළ වෙන්නේ? නෑ. ලක්ෂ කෝටි වර මේ හිතුවිලි පහළ වෙවි යනවා. දැන් ශ්‍රද්ධාව පවත්වන්නේ කොහොමද එක හිතක? එකම හිතක පවත්වන්න බෑ. ඒ හිත පහළ වෙනවා නිරුද්ධ වෙනවා. ආයෙත් එවැනි හිතක්ම පහළ වෙනවා අයිම නිරුද්ධ. ඔහොම තමයි වෙන්නේ. සිත් ලක්ෂ ගණනක කෝටි ප්‍රකෝටි ගණනක එකතු වෙගින් තමයි අපේ ශ්‍රද්ධාව ඇති වෙලා තියෙන්නේ. එක හිතක නෙවෙයි. කෝටි ගණනක එකතු වෙලා තමයි ශ්‍රද්ධාව ඇති වෙලා තියෙන්නේ. මේ බණහන් එක හිතකින්ද? නෑ. කෝටි ගණනක හිතවල එකතු වෙකින්.
කෝටි ගණන් චෛසිකවල එකතු වෙක. එහෙනම් බලමු මොනවද මේ වෙලාවේ පහළ වෙන චෛසිකත්. චෛසික විස්තරේ ගොඩක් තියෙනවා. ඒ කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛසික හතක් තියෙනවා. හැම හිතකම කුසල් වේවා අකුසල් වේවා හේ හැමතැනම ස්පර්ශ ආදී යෙදෙනවා. වේදනාව සංඥාවාදී යෙදෙනවම තමයි. ඒක කුසලුණත් යෙදෙනවා අකුසලුණත් යෙදෙන්න ඕන. මානසික ආර ඒකාග්‍රත ආදී හත යෙදෙනවා. ඊට අමතරව ගත්තොත් කුසල් සිතක යෙදෙනවා. නිකන් අපි එකක් දෙකක් කතා කරමු. ගොඩක් බරයිනේ මේ කට්ටියට. අලෝභය, අද්වේෂය, පඤ්ඤා. අමෝහය කියලා කියන මේකට පඤ්ඤා චෛසික කියලා දැන් මෙතන තියෙන්නේ. අලෝභය නැද්ද දැන්? කුසලයක් නම් අලෝභය දෙන්න ඕනනේ. අද්වේෂය ඒත් දැන් තරහ නැහැනේ. තරහද නැද්ද? සාදුකාරය දෙන තරහ නැති අය තරහ ගියපු කෙන කවුරු හරි ඉන්නා ඒත් කම නතුස්සන් බල තරහ තියෙනවා අනුසේ වාසේ දැන් නැහැනේ නෑ අනිදිනේ නෑ අනිදිනම් කමන්නේ නෑ නැගිට්ටම කියන අනුසේ ධර්ම ඔන්න පහළ වුණානේ අපි දැන් තරහ නැහැ අපේ හිතේ අපිට තරහ එන්න නම් පොල්ලෙන් ගහන්න නෑ නිකම් පෙනේ කරන්න නෑනේ ගැහුවොත් නෙන්නේ ආන්නේ වගේ එහෙනම් තරහ එන්න හේතු මොනවද අපිට අකමැති දේවල්ම කියනවනම් කෙනෙක් අපිට තරහ එනවා. දැන් කෙනෙක් කියලා කියනවා අනේ නංගිය ඔයා ලස්සනයි. ඔයා හරි සිල්වත්. ඔයා දැක්කම හිත පිරෙනව නංගිය කියලා කිව්වොත් ඒ නංගියට තරහ යනවද මොකක්ද ඇති වෙන්නේ? හරි සතුටේ. ඔව් අයියේ කියලා ඉතින් යා අතිනුපාරක් අයියට ගහලා ඒ සතුට ප්‍රකාශ කරනවා. ඒ ගෑනු අයගේ මේ ලක්ෂණනේ මං කිව්වේ. ඊට පස්සේ කියනවා උඹ මහා කාලකණ්ණි ගෑණියෙක්. උඹ මහා පෞකාරී. උඹ දැක්කොත් කැඳත් නැහැ. දැන් මොකද්ද? ආ ඒ කෙනෙහිම තරහ අර ගැහුවේ සතුටින් දැන් ගහන්නේ. දැන් තරහෙන් ගහනවා. හරි. එහෙනම් Taman කැමති දේවල් එහෙනම් අපි දේශ කරන්නේ නැහැ. කොයි වෙලාවක හරි නින්දාවක් අපහාසයක් ආවොත් අන්න අපිට තරහ අනුසය කියන එක එතකොට තමයි නයමතුවේ. ආ දැන් ස්වාමීන් වහන්සේට එහෙම අනේ ස්වාමීන් වහන්සේ බණ හරි හොඳයි ලස්සනයි. අපට තේරුණා කියනක අපි සතුටුයි. අයියෝ මොනවද අර බණ? ඔය අහන්න පුළුවන්ද මොනවයි කියන්නේ? කියලා කිව්වොත් එදා ගියපෝ එරම් මම මතක් කරලා තරහ ආවා. ඒක ඉතින් අර සැක කරන්න තරම් දෙයක් නෙවෙයි එනවා එහෙම. ඒක තමයි ස්වභාවය. එහෙම නාවොත් අපි හිතනවනේ මේ සවයනස එන අනාගාමි ඵලයට පත් වෙච්ච කෙනෙක් කොච්චර බැන්නත් තරහ යන්නේත් නැහැ කියලා. හරි එහෙනම් ඒක තමයි පරික්ෂා කරන්න එන්න එපා. ඉතින් ඕම තමයි තරහ එන්න පුළුවන් කාරණාවල්. හොඳට හැමදේම වෙනකන් අපිට තරහ යන්නේ නෑ. AC තියෙනකන්, උලන් වදිනකන් සනීපයි. මැස්ස ආවොත්, මදුරුව ආවොත්, AC එක කැඩුනොත් හරි, කරන්ට් එක ගියොත් හරි ආන්න තරහ එනවා. අවු යන්න උනොත් එහෙම දවල් 12ට ඉතර තරහ ඇස් නිලංකාර වෙනවනේ. ද්වේෂය ඇති වෙනවා. තමන් ගැන ද්වේෂය ඇති වෙනවා. දැත්තම් කවුරු හරි කෝණන් එක්ක යන්න නැගල ආවේ නැත්තම් ඒ මනුස්සයා ගැන ද්වේෂය ඇති වෙනවා. පැහැදිලිද? එහෙනම් ද්වේෂය ඇති නොවෙන්න හේතු තමයි හොඳට සප්පාය කරුණු ටික ලැබිලා තියෙනවා. කයයි සිතයි පිනා ගිහින් තියෙනවා තමන්. ආ ඒ පිනා ගිහිපු කෙනාට ද්වේෂය ඇති වෙන්නේ නැහැ. හොඳට සලකනකන් ද්වේෂය ඇති වෙන්නේ නැහැ. සලකන් නැති වුණොත් තමයි ද්වේෂය ඇති වෙන්නේ. එහෙනම් මේ කියන විදිහට දැන් කයයි සිතයි සංසිඳිලා නම් ඔබේ ද්වේෂය නැහැ. ජනහගුවේ අර කිව්වාගේ අනුස්සේ වශයෙන් යටපත් වෙලා තමයි චෛසික ධර්ම වශයෙන් දැන් ඔන්න ඔබට පහළ වෙනවා. අලෝභ, අද්වේෂ, අමෝහ. අමෝහ කියන එකත් එනවා. අමෝහයට අපි දෙනවා නම පඤ්ඤා. දැන් මේ බණ අහන්නෙම සහ මම කියන්නෙම ප්‍රඥාවේ සුදුසු තැන සුදුසු දේ ගලපලා තමයි මේ කතාව යන්නේ. නැත්නම් මේක යන්නේ නැහැ. ඉස්සරහට යවන්නම ආවා. පවත්වන්න බෑනේ. සහ තැනේ හැටියට තමයි ඇනේ ගහන්න. මාතෘකා කරේ මේක ඒකම කියනවායි කියලා යන්න විදියක් නැහැ මේ වගේ දේශනාවකදී. මොකද මේ දේශනාව යන්නේ සජීවී. මේකදී අපිට සිද්ධ වෙන ටිකක් නම්ම සීලී වෙලා ශ්‍රාවකයට අවනත වෙන්න. මොකද ශ්‍රාවකයට ඈනුම් වැඩියෙන් යනවා වගේ පේනකොටම මාතෘකාව ටිකක් වෙනස් වෙනවා. මේ චෝදනාවට හේතුව ඒක තමයි. හේතුව කවුද වැරදිකාරය? ශ්‍රාවකයෝ ටික තමයි වැරදි කරලා තියෙන්නේ. එයාලා හොඳට බණ ඇහුවා නම් වැඳගෙන කෙලින් ඉඳගෙන මට මේ එක එකව කියන්න ඕනේ නෑ. මගදී මාතෘක අමතක කරන්නේ මම මේ උපාසකම්මලම තමයි. ඈනුන් යවල යාළ තමයි මේක අමතක කරවන්නේ. ඒ නිසා ඈනුන් යවන අය තමයි වග් කියන්නේ.
හරිද? අඩු වුණාමත් යනවා. තව හේතු තියෙනවනේ. බත් මතේට යනවා. නිදි මතට යනවා. ඈනු. වැඩිපුර මහන්සි වුණාම යනවා. බඩගින්නට ඈනුන් යනවානේ. ළමයින්ට එහෙම අපි දැන් අම්මලා දැනගන්නවා කියන්නේ බඩගිනිල කොහොමද පොඩි ළමයින්. චූටි අයට. ඈනුන් යනවනම් දැනගන්නවා. දැන් කිරි බඩගිනි වෙලා තියෙනවා. කිරි දෙන්න වෙනවා. ඒ තමයි. දැන් මෙහි ඉන්නට කිරි බඩගින්නක් නෙවෙයිනේ. මේ අයට තියෙන මොකද්ද? මහන්සිය නිදි මතයේ ඔව් සිතක තියෙන චිත්තක්ෂණ තුන තමයි උත්පාදශනේ තිතිෂණේ බංගශනේ ඒකට කියන ෂණ තුන චිත්තක්ෂණ තුන උත්පාදශනේ තිතිෂණේ බංගක් ෂණ නැති වෙලා ඒක තමයි ඒ තුනේ ආවිෂ කාලය තමයි සිතක ආවිෂය ෂණ තුනක එකතු වෙන තමයි එක සිතක් පවතින එතකොට සිත චිත්තක්ෂණ කියලා නේ ඔකට කියන්නේ ෂණ වශයෙන් ගන්නවා ෂණ ඒ කියන්නේ උත්පාදශනේ තිතිෂණේ බංගසනේ සිතකායු කාලේ සිතක් පවතින කාලයක නේ ඇති වුණා නැවතුණා ඒ කියන්නේ මේක මේ ආයු කාලය කියලා තප්පර වලින් ගණන් කරන්න බැරි එකක් මේ කියන්නේ තප්පරයක් නැහැ ෂණ කිව්වම අපිට දෙන අසුරු ෂණක් කියන්නේ ඊට ඊටත් වඩා ෂණියක් තමයි මේක තප්පරයට කෝටි ලක්ෂ වාරයක් මේ ෂණ පහළ වෙනවා කෝටි ලක්ෂ එහෙනම් හිතන්නකෝ මේ කතා කරන දේ අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි පේන දෙයක් නෙවෙයි මේ අපි කතා කරන්නේ අපිට තියෙන අනුමානෙන් දකින්න විතරයි හිත ගැන හිත කොහෙද තියෙන්නේ? තමන්ගේ හිත. තමා තුළම තියෙන්නේ. අපි ධර්මයේ කියනවා හදවතේ කියලා. තව තව කොටසක් කියනවා මොලේ කියලා. ඔක වාදයක් වශයෙන් තියෙනවා මොලේ කියන එකල කට්ටියක් කියනවා තව කට්ටියක් කියනවා හදවතේ තියෙනවා. අපි කමන්නේ කොහේ හරි තිබුණාවේ කොහෙද ඇත්තේ නං? ඇඟේනේ. දැන් මගේ හිත හාමිනේගේ හිතේ තියෙන්න බෑනේ නේද? මගේ හිත කොහෙද තියෙන්නේ? अभिधार्मिक क्रम तीयन क्रमेण समहारोले දැන් මේක ඔප්පු කරන්න යන එක නෙවෙයි අපේ යුතුකම. අර තර්ක කරන්න ගන්න වෙයි අපේ වැඩේ. අපිට තියෙන එක දෙයයි. අපි දැකලා නැහැනේ කවුරුවක් කොහෙද තියෙන්නේ කියලා. නැහනේ. මං දැකලත් නැහනේ. කොහෙන් දැක්කේ? අපි ධර්ම පොතේ දැක්කේ. පොතේ තමයි තියෙන්නේ. එහෙනම් අපිට ඔක හරියටම බලන්න ඕන නම් අභිඥා බල උපදවගෙන බලන්න පුළුවන් හිත කොහෙද තියෙන්නේ. දැන් ඒ හිතින්ම වාඩි වෙලා ඉඳගෙන ඒ හිත උඩම තමයි වාඩි වෙන්නේ නේ. ඒ හිතෙන්ම යතපය ඔලවන්නේ ඒ හිතෙන්ම මේ බණ කියන්නේ ඒ හිතෙන් අහන ගමන් අහන හිත කෝ කියලා බණ කියන ගමන් අහන හිත කෝ කියලා ප්‍රශ්නයක්ද නැද්ද ලොකු ප්‍රශ්නයක් එහෙනම් මේ රට වටේ කැරකෙන්නේ හසර වටේ යන්නේ ලෝකේ වටේ යන්නේ මොකක් දැක්කේ නැති නිසා හිතේ ඇති දැක්කේ නැති නිසා හිත තියන තැන දැක්කේ නැති නිසා සසරේ මෙච්චර කල් අපි හිත අල්ලගෙන නැහැ හිත අපිව නටවනවා අපි හිතට ඕන විදිහට නට නට ඉන්නවනේ රූකඩේ වගේ ඕන විදි කියන කෙනෙක් කරනවා හිත කියන ඒවද නැද්ද කරන්නේ දැන් සිල් ගන්න එන්න කිව්වේ කවුද සිතමයි ඒ ගමන හොඳයි පංචකාමයන්ට ගිජු කරන්නේ කවුද සිතමයි මොනයි පංචකාමය ඒ කාමය ඇති වෙන දොරටුනේ කාම මොනවයි රූප ශබ්ද ගන්ධ රස काम वास्तु मनोय गिदर तीयन गिदर सामे स्वामी अने स्वामी बिरीद डेरण लामाय गिवाल दुरावा दुरावल उत्ताई गिवाल जनल जनल उत्ताई गिद गेको मोको इतना आप क्या गिवाल दुरावल हर बाण मनो अद युगल युगल पद ओ ता मनो उपास काम वास्तु मंगा नहीं गिदर तीन बड़ मोटो तीन ओ अनिवार्य रात्र मत गुण रात्र बड़ आदि सिर गस्ती हरि बोल वाटी ना नद वाटी ना ऐ टेलीफो नाते तीन पेन तीन तीन पड़ा पेन मट बला वाटी ना नद कि दिदाहे पोड़ने का नहीं मांग के लोग
පොවන්න ගන්නෑ. ඒ කියන්නේ එක කාම වස්තුවක් අඩුයි. දුක ටිකක් ඒතර අඩුයි නේ. ඔක දැන් පේන්නේ 6ට විතර තමයි බලා ගන්න පුළුවන් කට්ටියට තියෙනවා දැන් කියලා. වා ඒ ඔය හත් දැනෙනවනේ නේද එක එක. හරි එහෙනම් මේව තමයි කාම වස්තු. මේවට ඇලෙන්නේ කවුද? හිතමයි. දැන් මෙතන ප්‍රශ්නේ මේක අපි කොච්චර බණ කතා කළත් බණට ඇලෙනවට වඩා හිත ඇල්ල දින මොනවට? කාමයට. මනවලට ඇලෙනවට වඩා ලේසියෙන් හිත ඇලෙන්නේ පංචකාමයට. බණවල අලවන්න අමාරු ඒ නිසා මේ හිත. ඒකයි මේ මහන්සි වෙන්නේ අපි. කොහේ අලවන්නේ හදන්නේ දැන් මහන්සි කරලා. ධර්මයේ අලවන්නේ හිත ධර්මයේ අලව ගන්න තමයි මේ ධර්ම ඡන්දය ඇති කරන්න තමයි මේ සූදානම් වෙන්නේ උත්සාහ කරන්නේ. ඇති වෙන්නේ මොකද්ද? කාමච්ඡන්දේ. ඒක ඇති කරන්න ඕන දමුතුයෙන්. අමුතුයෙන් එල මේ රූප පෙන්නවන්න ඕනද? නෑ ඇස් දෙක රූප හොයාගෙන යනවා. දැන් රූපත් පේන්නේ නෑ. සද්දත් නෑ. ගඳත් රසත් පහ මුකුත් නෑ. මොකද්ද වෙන්නේ හිතට? නිදි මතේ. මොකද්ද වෙන්නේ? නිදි මතේ. ඔය පහම නැති වෙච්ච වෙලාවේ මොකද්ද වෙන්නේ? දැන් බණ අහනකොට ඔක තමයි වෙන්නේ. අර පහ නෑනේ දැන්. දැන් රූප පේන්නේ නැහැ. මිහිරි සද්දත් නැහැ. ගඳකුත් නැහැ. රසේකුත් නැහැ. පහස කොහොමත් නැහැ. බණහන උඩවනේ. පොඩි දෙයක් තියෙනදී ආ රසායනහසේ පේනවනම් ටිකක් ඇහැට අන්න රූපේ තියෙනවා. කටහඬ මිහිරි වගේ නම් අන්න සද්දෙත්. එතකොට තමයි නිින්ද යන්නේ නැත්තේ ටිකක් හරි. නැත්තම් ඒකත් නැති වුණොත්. එකනිකායක් තියෙන බණ කියන්නේ පේන්නේ. ඒකට කියනවා තාපසනිකාය. ලංකාවේ තියෙන නිකායක්. ආම්දුරුන්ට මයික් එක දාලා දෙන්න ඕන කුටියට. ගැන කුටියට මයික් එක දාලා දීලා ඒ කුටි ඇතුලේ තමයි පොතක් බලාගෙන ආම්දුරු බණ කියන්නේ. කාටවත් ඒ ආම්දුරු කොහෙද ඉන්නේ කියලා පේන්නේ නැහැ. එතකොට අර කිව්ව රූප කාරණෙත් නැද. මොන කාරණද නැත්තේ? රූපෙත් නැහැ. දැන් ස්වාමීන් වහන්සේ පේන්නේත් නැහැ. එතකොට කොහොමත් නිදිමත යාමයි සම්භාවිතාව වැඩි. කටහඬ අහන් ඉන්න බෑ. ඒ කියන්නේ මිහිරි නැත්තම් මොකද වෙන්නේ එතකොටත්? අනේ බණ අහන්න අමාරුයි කියලා අපිට හිතෙනවනේ. ඇයි හේතුව? ඔබ අහලා තියෙන පානදුරේ අරියදම්ම සයන්නස්සේගේ බණ. පැරණි අය අහලා තිනේ. කවුරුත් කියනද අනේ හරි අමාරුයි මේක අහන්න බෑ කියනවා නැත්තම් කනට මීපැණිවක් කරනවා කියලා. මිහිරි මිහිරි ගැඹුරුයි. ආ එහෙමද? පිටිපාලයි ආව ඔබේ කියන්නේ බෝධියක් ළඟනයි ඉතින් අර බෝධි පැත්තරනේ හැරෙන්න ඕනේ. ඒක ඒක හේතුව. දැන් මේ වගේ තැනක් ලැබුණොත් මෙහෙම වාඩි වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි සොරේ ඇහෙනවනේ නේ. ඒතර ඒකෙන් පැහැදිලි අපිට බණහද්දිත් හඬ ඕනද නැද්ද? ඕන. එහෙනම් ගායකයෙක් මහාන කරා නම් ලේසි. සද්දයන් ඉන්න පුළුවන් නේද? හරි දෙකයි. ඒතර මේවා නැති තැනදී තමයි මං කියුවා දැන් අරමුණක් නැහැනේ. ශබ්ද නැහැ, රූප නැහැ, ශබ්ද රූපකෙ මේ නිකන් නෙවෙයි. දැන් චිත්‍රපටියක් වගේ නම් රූපේ හොඳයි. සින්දුවක් අහනවනම් ශබ්දෙත් හොඳයි. ඒකනේ අපිට චිත්‍රපටි බලද්දී සින්දුව හදිනින් දෙන්නේ නැත්තේ. ඇයි? අරමුණ හොඳට ඇඟි වදිනවා. ඇහැට කනට වදින හොඳට. දැන් මේක වදින්නේ නැහැ. ඇයි? කියන්නේ කො සසර දුකයි කියයි, හතරින් එතර වෙන්න කියයි නේද? සංසාරේ දුකයි කියයි. දැන් වදිනවද මේක ඉච්චර? නැහැ වදින්නේ නැහැ. මේක අර වැදී නොවැදී යන්නේ. හරි අමාරුවෙන් ගන්නෙ අයාසෙන් තමයි ඇතුළට ගන්න ඕනේ. ඒ කියන්නේ එක ලේසියෙන් එන එකක් නෙවෙයි. දුක කියන සංඥාව ලේසියෙන් ගන්න බෑ. අතහරින්න ඕනේ කියන වචනේවත් අපිට ලේසියෙන් හදවතට වැටෙන්නේ නැහැ. ඒක ගෑවි නොගෑවි තමයි යන්නේ නේද? මේ දෙන්නේ ඔය ඒ ආවට මේක දෙනකොට එච්චර ලේසි නැහැ මං කියන්නේ. දැන් දුක බව දැනගන්න තමයි එන්නේ. දුකයි තමයි. හැබැයි මේක අමතක වෙනවනේ ගෙදර ගිය ගමන් ආයෙත්. අමතක වෙනවනේ කොච්චර කුවත්. එහෙනම් නිතරම මේ කියන දේශනා අහන්න ඕන. අහනකොට තමයි මතකේ. ආ දැන් මේක ප්‍රගුණ කරපු කෙනාට මං කිව්ව ප්‍රශ්නේ නැහැ. බණ අහලා පුරුදු කෙනාට නිදි මතේ නැහැ. ඇයි? එයාට ප්‍රිය මොකද්ද දැන්? ධර්ම දේශනා අහන එක ප්‍රියයි. මනාවපයි. එයා සසර දුක දැන් දන්නවා අහලා. සංස්කාර ගැන දන්නවා. කර්මය ගැන දන්න ආන්නේක නිසා එහෙනම් අපි උත්සාහ කරන්නේ මොකක් ගැන හිතන්නද දෙන්නේ? හිත ගැන තීරුම් ගන්න. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දෙනවා පළවෙනියටම උපක්‍රමයක් සිත සමාධිමත් කරගන්න. සමාධි
පඤ්ඤා සීල සමාධි පඤ්ඤා. මේ පළවෙනි පියවර තමයි සීලය. දැන් ඔය අධර්මවාදීන් කියන්නේ මොකද? සීලය ඕනෙත් නැහැ, සමාධිය ඕනෙත් නැහැ. අපි කියන ටික අහන් හිටියෙ ඔක්කොම ටික තේරෙන පොත් ඕනෙත් නැත. අන්න එතනින් තමයි වැඩේ වරදී. ඇයි පොත් ඕනේ නැහැ කියනවනේ? ඇයි පොත් එපයි කියන්නේ? පොත් තිබුණොත් හොරේ අහුවෙනවා. ඇයි මේ පොත්වල තියෙන දේශනා කරපුවානේ? දැන් ළඟදී අපිත් පොඩි වාදයකට පැටලුණා. ඔක ඔකස්ස ගිහිල්ලා අටුවාව තියෙයි කියලා කියනකොට ඒ මනුස්සයා නැහැයි කියනවා. වැඩක් නැහැ කියනවා. අටුවාවෙන් ඇති ප්‍රයෝජනය, ඉතින් අටුවාව ගැන අපිට වඩා කවුද දන්න ප්‍රයෝජන? අපිනේ වණ කියන්නේ. අපිට අටුවාව නැත්නම් අපි මොනවයි කියන්නේ? අටුවාව කියන එක අපි ඒ වචනේ පැත්තකට දාලා අට කතාව කියමුකෝ. ඔකට නැත්නම් අර්ථ කතාව කියමුකෝ. තේරෙන වචනේ මොකද්ද කියන්නේ? අර්ථ විස්තරය. සෝ යම් කිසි දහම් පදයකට දීපු අර්ථ විස්තරය, තේරුම. ඒකෙපයි කියන්නේ ඉතින් ඔළුවෙන් හිටගෙන ඕනේ ඉන්නේ නම් පිස්සුවදිල වෙනවා. ඒකෙපයි කියන්නේ. ඒක ඕනේ. ඇයි? අර්ථ තේරුම් ගන්නට. ඒ නිසා ඉතින් ඒ වගේ ප්‍රශ්න දැන් තියෙනවා. මිනිස්සු හරි අමුතුයි දැන්. අර ඉස්සර වගේ හේයි සාදු කියලා පිළිගන්න තත්ත්වය අඩුයි දැන්. ඉතින් ස්වාමීන් වහන්සේලාත් එක පාර දැන් තර්ක කරන්න එනවා ගියා. ඇයි එන්නේ? ශ්‍රද්ධාව අඩුයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය අඩුයි. දැන් සැකෙන්න තමයි බලන්නේ. පොත දිහා බලුවා බලන්නේ මොකෙන්ද? මේක අච්චු ගැහුවේ කොහෙද දන්නේ? මොන තින්ත වලින්ද දන්නේ නේද? මේක හරියද දන්නේ? මුද්‍රණ දෝෂ තියෙද දන්නේ? ඒ කියන්නේ පොතේ කාරණෙත් විශ්වාස නැහැ. හරියට මේ වගේ දැන් ඉපදිච්ච ළමයා හිතන මේ මගේ අම්මද දන්නේ? දැන් මොකෝ අම්මද කියලා මේ දැක්කේ නැහනේ. මොකද පැහැදිලිද මං කියන එක? ඉපදෙනකොට මතක නැහැ. ඉපදුනා එතනින්ද ආවේ කියලා මතක නැහැ. වෙන කෙනෙක්ද දන්නෙත් නැහනේ අම්මා. දැන් තාත්තා ගැන නම් විශ්වාස කරන්න අමාරුයි තමයි. يعني සැකයි සැකයිනේ ගොඩක් වෙලාට හිතා ගන්න බෑනේ. නමුත් අර මූණ කට අතපය පිහිටලා තියෙන ස්වරූපයෙන් අපි කියනවා ආයේ තාත්තා වගේම තමයි පුතාත්. ආ එහෙම හිතනවා අපි කියනවා. ආයේ අනුමානෙන් තමයි අපි කියන්නේ මෙයා තමයි මගේ තාත්තා. මෙයා තමයි මගේ අම්මා. ඒක තහවුරු කරලා දෙන උපැන්න සහතිකයකින්. ඒක ලියලා දෙනවා අම්මාගේ නම, මවගේ නම තියෙනව නේද? නෑ සහතික ලියන්න ඕනත් මෙතන ඉන්න. ලියන්නේ මොකක් අණුවද? මොනවා බලලා ලියන්නේ? කසාද සහතික ඉල්ලන සමහර තැන්වල මම දන්නා ඉල්ලනවා නේද කියලා. ඉල්ලනවනේ. මොකද තව ෂුවර් නෑනේ. හරි. එහෙනම් හරියටම අල්ල ගත්තා. කවුද? නමට තාත්තා සහ අම්මා. අම්මා නම් වෙනස් වෙන්නේ දෙයක් නෑ. මොකද අම්මා තමයි දරුවව මෙලොවට බිහි කරන්නේ. අම්මා ගැන කවුරුත් සැක කරන්නේ. කවුරු ගැනද සැක තියෙන්නේ ලංකාවේ? තාත්තලා ගැන සැක තියෙන්නේ. මොකද හොයාගන්න බැහැ හරියටම තාත්තා කවුද කියලා. දැන් එක තාත්තගෙන ළඟදී ලොකෝ මට මේ ගෑණි සැකයි ළමයා සැකයි. ඒ නිසා ඉල්ලනවා මං DNA පරිස්සම්. මං කො ඉල්ලපන්. ඉල්ලලම සැකේ දුරු කරගන්නේ. එතකොට ඉවරනේ. නැත්නම් මේ ළමයට සලකන්නේ ඇයි? තාම සැකයි. දැන් කළුතර ආරන්නේ අප ආරන්නේ කොට එක මේ යෝගාශ්‍රමයක් ගෙවල්නේ වටේටම. පිටිපස්සේ ගෙදර ඉන්න මිනිස්සු හැමදාම රැට පිරිත් දානවා. මොන පිරිත්ද? එක එක වචන වලින් දාන්නේ. අකුරු මං කියන්නේ නැහැ. හරි භයානක වචන තමයි කියන්නේ. දැන් මොකද්ද පරණ කියලා බලනකොට මේ නෝනට ලැබිච්ච අලුතෙන් ඉපදිච්ච ළමයා සුදුයි. ඔන්න ප්‍රශ්නේ අහගන්න. අලුතෙන් ලැබිච්ච ළමයා සුදුයි. මහත්ය කළුයි. දැන් ගහ ගහන්නේ ළමයා කාගේද කියපන්. රෑට ගහන ගමන් අහන්නේ මොකද්ද? මේ ළමයා කාගේද? කවුද ගහන්නේ? තමන්ගේම ස්වාමි පුරුෂයා. පරුස වෙලා දැන් එයා. අර ළමයා උස්සල විසි කරලා දවසක්. මේ පොඩි ළමයා. ලස්සන ළමයි. දැන් ඒ මනුස්සයාට තියෙනවා දැන් සැකයක්. මොන පරිස්සණය කරගන්න ඕනද ඊට පස්සේ? ඉන්නේ පරිස්සණය කර. නෝනගෙන් කොච්චර වුවත් කියන්නේ නැහැලු. හැබැයි කාරණෙත් ඇත්ත. ගමම දන්නවා. ඒ කියන මනුස්සයගෙන මේ ළමයා කියලා ගමමත් දන්නවා. දැන් මොකද්ද කරන්නේ? හරි ප්‍රශ්නේ. ළමයි දෙන්නේ කියාගේ? අලුතෙන් ආපු ළමයාගේ නෙමෙයිලු. දැන් ඔබතෝ කෝටික ප්‍රශ්නයක්. නෝන එලවන්නත් බෑ. අර ළමයා විසි විසි කරන්නත් බෑ. මොකද ඒ ළමයට අයිතියක් නෝනගේ කොහොමත් තියෙනවා. නෝනත් මේ මනුස්සයාට ඕනේ. ඔබ මොකද කියන්නේ? ඔබට මෙහෙම ප්‍රශ්නයක් ආවොත් මොකද විසඳුම? හරි අමාරුයි. අමාරු වැටෙනවා අනිවාර්යෙන්. එතකොට ඉතින් අපි වගේ මහණෙන්න තමයි වෙන්නේ ඊට පස්සේ. කරන්න දෙයක් නැතිව දැන් විසඳුමක් නැහැ නේ. රණ්ඩු වෙලා වැඩකුත් නැහැ දැන්. නමුත් මේ මනුස්සයාට මොලේ මදි නිසා එයා හැමදාම කරන්නේ මොකද්ද? අරක සැක කර කර ළමයට ගහ ගහ නෝනට ගහ ගහ ඉන්නේ. ඉතින් අපිට තේරෙන මොන කරුමයක්ද? හැමදාම අපිට නැහෙන්නේ ඔක. ඇහෙනවා කියන්නේ ඉතින් කනේ දිවුවා වගේ. මොකද මේ බීතියෙන් එහා පැත්තේ තමයි ඊළඟ ගෙදර.
ආරන්නේ බිත්තියෙන් එහා පැත්තේ. දැන් බිත්තියට කන තියන්න ඕනේ. නිදාන් ඉන්නකොට හරි අපි උඩ ගිහින් හැරෙනවා මේ මිනිස්සයා කියන අර වචනවලට. මොන වචනේ? සිංහල හොඩි අකුරු ටික. දැන් ඒවා ඉගෙන ගන්න ආසන එහෙ යන්න ඕනේ. කොහෙද? අපේ කලුතර හරන්ට එන්නේ ඉගෙන ගන්න පුළුවන්. පන්ති දානවා හවසට. ඒතර මෙයා බී ලෙවල් වචන මාලාව පටන් ගන්න. අයන්නේ ඉඳගෙන ඔක්කොම ටික කියලා දෙනවා. මොන සිංහල හොඩියද? සුද්ධ සිංහල හොඩිය. දැන් හේතු ඒකයි. දැන් අම්මා තාත්තා සැක කරන ලෝකේ මේ මිනිස්සුන්ට දැන් ධර්මයක් සැකයි. එන එහෙම තමයි වෙන්නේ. එහෙනම් එයාට මව් සැකන, පියත් සැකන, එයාට ධර්මයක් සැක ඇති. අපිට එහෙම සැකයක් නැත. දැන් මට නම් සැක නැහැ. මට පැහැදිලි අපේ තාත්තාම තමයි මගේ තාත්තා කියලා මම දන්නවා. දන්නේ කොහොමද කියලා හෙව්වොත් මම බලන්නට දිලා හයි නෑ නෑ. ඒකට හේතු තියෙනවා එක එක විදිහට. ඔය තාත්තා කතා කරන විදිහ මම කතා කරනකොට සහ තාත්තා කරන දේවල් මම කරනකොට අපිට තේරෙනවා ඒ තාත්තගේ පුතෙක් තමයි. අම්මගේ ගැන ප්‍රශ්නේ කොහොමවත් නෑ. මොකෝ? දන්න අය කියන උඹ බිහි කරේ අම්මා තමයි. ඒක ප්‍රශ්නයක් මොකෝ? වෙන කෙනෙක්ගේ ගැනල බඩට දාන්න බෑනේ. ඒක නිසා ඒ සැකේ නැති මම දැන් මම සැක කරන්නේ නෑ මොනව ගැනද? ධර්මය ගැන සැක කරන්නේත් නෑ. දැක්ක කොහෙන්ද ධර්මයේ මුලින්ම? පොතින්. අපේ අම්මා තාත්තා දැක්කේ මොකෙන්ද? උපැන්න සහතිකෙන්. ඒතර සහතිකේ සැකය වගේ වැඩක් තමයි ඔකත්. අයි ඉතින් පොතේ නේ තිබුණේ. අපි කොහොමද මේක පිළිගන්නේ? අපි දැක්කේ නැහැනේ බුදුරජාණන් වහන්සේ පහළලා ඉන්නෝ. අපි දැක්කේ නැහැනේ බණ කියනෝ. අපි දැක්කේ නැහැනේ රහතන් වහන්සේලා ඉන්නෝ. ඔන්න සැක මොනවද? බුද්ධාදී අටතන සැකය නැත්නම් විචිකිච්ඡාව කියලා කියන්නේ ඕකට තමයි. එන විචිකිච්ඡා බහුල කෙනෙක් නම් එයා කරන්නේම නිතරම ධර්ම විවේචනය කරන එක. එවැනි හාමුදුරු කෙනෙක් ඉන්නවනේ. ඒ හාමුදුරුන්ගේ දේශනා අහනවා නම් නිතර නිතර අපිට මොකද වෙන්නේ? අපිටත්. අපිත් විචිකිච්ඡා බහුල වෙනවා. අර බණ අහන්න අහන විචිකිච්ඡා වැඩි වෙනවා. ඒවස් ධර්මය ගැන සැක කරන්න ගන්නව නිතර. අන්න ඒ නිසා තමයි අපි විචිකිච්ඡා නැති. නැති කියන්නේ සම්පූර්ණ නැති නෙවෙයි. අඩු. ධර්මය ගැන විශ්වාසයක් තියෙන කෙනෙක් ඇසුරු කරන්න. අර සාකච්ඡාවේදී වෙන්නේ ඒකයි. මිනිස්සු කියන අට්ටු බව බොරු, මේක බොරු, වරක බොරු, මොකද්ද වෙන්නේ? පස්සේ අම්මත් බොරු වෙනවා, තාත්තත් බොරු වෙනවා, මමත් බොරු වෙනවා. අන්තිමට ඇති දෙයක් නෑ. නිවන් දකින්න කෙනෙකුත් නෑ අන්තිමට. ඔක්කොම බොරුනේ. එහෙනම් අපි මහාන වෙනකොට අපි දැනගෙන ගියා නෙවෙයිනේ ධර්මය. පැවිදි වෙච්ච ගමන් මේ කියන්නේ ඉපදිච්ච ගමන් මහාන උනත් නෙවෙයිනේ. ඉපදිච්ච ගමන් ඇවිද්දෙත් නෑනේ අපි. ටික ටික ඉගෙනගෙන ඊට පස්සේ ගිහිල්ලා අපි විශේෂයෙන් අපි හැමෝම පොත්වලින් බැලුවානි ධර්මය නේ. අඩුම තරමේ බුද්ධාගම පොතවත් අපි දැක්කානේ නැද්ද? නේද? හය වසරේ වගේ ඉඳන් බුද්ධාගම පොත වෙනම ආවා. ඒකේ තිබුණ ධර්ම කාරණා චතුරාර්ය සත්‍ය තිබුණා, පටිච්චසමුප්පාද මට මතක නැහැ දැන් තිබිච්ච ටික, ධම්මපද ගාත තිබුණා, පාඩම් කරන්න පවා තිබුණ විභාගෙට අපිට ආන්න පටන් ගත්ත එතනින්. පැවිදුණාට පස්සේ තමයි පිළිවෙලකට මේ දහම් පොත් ටික අතර ලැබිලා අපි කියෙවිලා. අද උදේත් පූජාවලි ඉල්ලුවා අම්මා, අනිත් අම්මා ජාතක පොත ඉල්ලුවා. ඇයි මේ අපි කියලා තියෙනවා මේවා කියවන්න? අපි සැක ඇති කරලා නැහැ කොයි වෙලාවක. අපි කියලා තියෙන නිතරම මේවා කියවල බලන්න. අටුවාව ගැන සැක කරන ගැන අපි කිව්වෙත් යෝජනා කරේ බැරිම තැන කිව්වේ. ඔයා කියවල ඉන්න කොයි ඉස්සෙල්ල. දැන් දෙයක් ගැන සැක ඇති කරගන්න හරි විශ්වාස කරන්න මොකද්ද කරන්න ඕනේ? ඒ දේ අධ්‍යයනය කරන්න බලන්න ඕන. එහෙනම් බලලා වුණ අපි මේ වැඩේ කරගෙන යන්න. එහෙනම් අපි දැන් ධර්මය කියන්නේ මොනව කියවලයි? පොත් කියවලා. ඒක සැකයක්ද? නෑ, සැක නම් බෑනේ බණ කියන්න. දැන් මට සැක නම් මං කියවපු ත්‍රිපිටක පොත කොහොමෙන් බණ කියන්න බෑනේ. එහෙනම් අපි කවුරුත් උපතින් ඉගෙනගෙන ආවේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය රහතන් වහන්සේලා පාඩම් කරන් ඇවිල්ලා වලගම්බා රජ සමයේදී වැඩි ආරක්ෂාවට තල් කොළවල ලිව්වා. වැඩි ආරක්ෂාවට. ඇයි? වෙනස් නොවේවා. ඊට පස්සේ 951 බුද්ධ ජයන්ති එනකොට ලංකාවේ රජයෙන් බුද්ධ ජයන්ති ත්‍රිපිටකය පරිවර්තනය කළා. කියන්නේ 51 වෙනකම්ම ලංකාවේ තිබිලා තියෙන මොනවයි? පාලි විතරයි. ආයි මේ අපිට වගේ සිංහලෙන් අහන්න බණක් තිබිලා ඉස්සර පන්සල්වල කියන්නේ පොත බලාගෙන මේ සූත්‍ර කියන්නේ පාලියෙන්. ඉතින් මිනිස්සු සාදු කියලා එනවා. ආ මේ දැම් වගේ අර විස්තර කරලා කියලා දෙන්නේ නැහැ. පොත විතරයි කියන්නේ. එහෙනම් තේරුම් ගන්න 51 වෙනකන් තිබිලා තියෙන්නේ පාලි විතරයි. ඊට අමතරව අපිට තිබුණා සද්ධර්ම රත්නාවලිය කියන සිංහල අට කතාවක් ධම්මපදයට. ඒක තමයි මිනිස්සු බණ ඉගෙන ගත්ත පොත එක. සද්ධර්ම රත්නාවලිය. අනිත් එක තමයි ජාතක පොත් වහන්සේ.
අර පාලියෙන් තිබිච්ච අට කතාව සිංහලට ලියවීමක් තමයි සාශ්මේ කර්තෘවරු ගොඩක් එකතු වෙලා කරපු එකක් තමයි ජාතක පොත. පැහැදිලිද? පූජාවලිය. අන්න අර පාලියෙන් තිබිච්ච බණ සිංහලෙන් ලියපු එකක් තමයි කරලා තියෙන්නේ. පාලියෙන් තිබිච්ච බණම තමයි අර සිංහලෙන් ලියලා තියෙන්නේ. ඒකයි ගන්ත වටින්නේ. ඒකෙන් තමයි මිනිස්සු බණ ඉගෙන ගත්තේ ඉස්සර. දැන් වගේ නෙවෙයි. ඉස්සර නෑ බණ. රිපීට් එක කියවන්න හැමෝටම බෑ. පාලි දන්නෝ දැනගන්න ඕනේ. ඒ පාලියෙන් විතර ඒක තමයි රජයෙන් කළා 951 ලොකු සේවයක් මොකද්ද? චට්ට සංගායනාවේ සංගායනා කරපු පොත් ටික බුරුම රජයෙන් කරේ ඒක. ඒවත් අනුග්‍රහ කරගෙන පැරණි උගස් ස්වාමීන් වහන්සේලා පිරිසක් විසින් අපි දන්න බලංගොඩ ආනන්දමයි පිරිස ආනන්දසේ පැලෑනේ වජිරඤ්ඤාන ස්වාමීන්වහන්සේලා වගේ ඉතා වටිනා කියන උගත් ස්වාමීන්වහන්සේලා විසින් තමයි මේ සිංහලට පරිවර්තනය කළේ සාදු කියන්නේ. ආන්නේ පොත් තමයි අරතිය. ඔය ලැබිලා තියෙන රතු පාට. ඒ පොතට ලියපු අර්ථ කතාව තමයි අර පාට පාට පොත් වලින් තියෙන්නේ. මජ්ක්‍ධිම නිකායන රතු පාට පොතක් ඇති. දීඝ නිකායට ලාණිල් පාට පොතක්. ඔය වගේ පොත් තියෙනවා. මේ පාටින් කියන්නේ මොකද මේ බලා ගන්න පුළුවන් අතන තියෙන නිසා මම මේ කියන්නේ. හරි දැන් ඕක නේද ධර්මය? වෙන කොහෙවත් තියෙද? රිපිටර් පොතෙන් හැරෙන්න හෝ අටුවාවෙන් හැරෙන්න හෝ අර කිව්ව පොත් වලින් හැරෙන්න හෝ වෙන කොහෙන්වත් ඕක බලා ගන්න ක්‍රමයක් අපි කාටවත් තියෙද? ඒක එහෙනම් පොත අවිශ්වාසය කියන්නේ ඉවරද නැද්ද ගමන? වැඩේ ඉවරයි. ආයෙත් යන්න ගමනක් නැහැ අපිට. පොතේ පොත නැහැයි කියන්නේ වැඩේ ඉවරයි. ඉතින් ආයෙ මෙච්චර කල් අපි මේ මහන්ලා කරලා තියෙන බොරුව. මේ උපාසකම්මල බණ අහනවා කියලා කරලා තියෙන බොරු වැඩක්. ඇයි පොත නැහැ? නැති දෙයක් අහලා තියෙන්නේ. ආන්න එහෙනම්. ඔය විචිකිච්ඡා බහුල ශ්‍රමණයන්ගේ ඇසුරටපත් වෙනකොට වෙන්නේ ගිහි අයත් විචිකිච්ඡා බහුලයන් බවට පත් වෙනවා. ඒ නිසා අකුරු වල දෝෂ තියෙන්න පුළුවන්. පොඩි පොඩි අර්ථ එහෙට මෙහෙට වෙච්ච තියෙනවා. ඒක ලොකු දේවල් නෙවෙයි. ඒක අපිට කියවනකොට තේරෙනවා. තමන් ප්‍රඥාවන්ත නම් කියවද්දි පොඩි පොඩි ඔය මුද්‍රණ දෝෂ තියෙන අහු වෙනවා. ඒතකොට ඒක අල්ල ගන්නද නැහැ මේක වැරදි කියලා. මොකද ඒක මුද්‍රණ දෝෂයක්. අයි දැන් අර ටයිප් කරලා නිකරන්නේ දැන් ඉස්සර වගේ නෙවෙයිනේ. ඉස්සරණ අකුරෙන් ලිව්වේ පොත්වල තල්පත්වල. දැන් පොතේ තියෙන ටයිප් කරපුවා අලුතෙන් හදපු අට කතා සිංහල පරිවර්තනේ ගොඩක් මුද්‍රණ දෝෂ තියෙන්නේ. වැරදි නෙමෙයි තියෙන්නේ මුද්‍රණ දෝෂ. ඒව හදා ගන්න පුළුවන්. අයන්න කයන්න වෙලා තියෙන පුළුවන් නේද? හයන්න බයන්න වෙලා තියෙන පුළුවන්. ඒතර කියවන කෙනාට තේරෙනවා මෙතෙන්ට එන්න ඕනේ මොන අකුරද කියලා. එච්චරයි. ඉතින් මේකේ මේ ටික සැකයි කියන්නේ අපිට හරියට අම්මයි තාත්තයි සැකයි වගේ වැඩක්. එහෙනම් මෙතනින් එහාට ශ්‍රාවකයාට ගමනක් නැහැ. හරි. එහෙනම් ඒ විශ්වාසය ඇති කරගන්න ඕනෙමයි. දැන් අපි කතා කළේ චෛසික ගැනනේ. මොකද්ද කිව්වේ? සිතත් එක්ක ඉපදුනා, නිරුද්ධ වුණා. තව ලක්ෂණ තියෙනවා. හිතගත්තු ආරම්මණයම තමයි චෛසිකයත්. يعني හිත පහළ වුණේ රූපයක් කෙරෙහි නම් චෛසිකේ එන්නේ කොහෙටද? ඇස හරහා රූපෙට. කන හරහා ශබ්දෙට. ගන්ධෙට. රසට පහසට. ඒ ආපු අරමුණ. ඒ කියන්නේ සිතගත්තේ රූපයක් නම් චෛසිකය ගන්නෙත් රූපයක්. ඒ අරමුණ වශයෙන්. වස්තු වශයෙන් ගත්තත් එහෙමයි. තරද වස්තුව. නැත්නම් චක්කු, සෝත ආදී වශයෙන් කියන්නේ ඕ හයටම තමයි. ඇස කන නාස ආදී දොරටු වලින්ම තමයි ඇසයි මේ මේ කියන සිත හෝ චෛසික දෙක වැඩ කරන්නේ. එකට වැඩ කරන්න ඕනේ. වෙන කොහෙවත් දැන් හිත යනවා ඇසට, චෛසික යනවා කනට වෙන්න පුළුවන්. බෑ වෙන්න බෑ. සිත ගිය තැනටමයි චෛසිකයත් අරමුණු කරන්නේ. ආ ඕක තමයි විස්තරය. එහෙනම් හරි. දැන් මේ කියන හිත චෛසික දෙකටම කරන්න පුළුවන් දෙකක් තියෙනවා. එකක් තමයි පව කරන්න පුළුවන්, අනෙත් එක පින් කරන්න පුළුවන්. ඒක අමාරු නෑනේ තේරුම් ගන්න. හිතින්මයි පව කරන්නෙත්, හිතින්මයි පින් කරන්නේ. කාටවත් කියන්න පුළුවන් නොදැනයි මම පව කරේ, මර නිින්ද ගියාමයි පව සිද්ධ වුණේ කියලා කාටවත් කියන්න පුළුවන්? නිදහසට කාරණා තියෙනවා. එහෙම නෑ. දැනගෙනම තමයි අපි පව් සමහර අය පව් බව දන්නේ නැතුව තමයි කරලා තියෙන්නේ. හැබැයි දැන කරේ වැඩි දැනගද නැද්ද? පොල් කඩන්නේ දැනගද නැද්ද? පොල් ගස් නගින්නෝනේ, අමුඩ ගහන්නෝ, මොනවද කියන්නේ අර මේක වලල්ලක් හදන්නෝ. අපිත් කඩලා තියෙනවා නැත්තේ නෑ. ඒ කාර සතුටට විනෝදෙට යනවා. ඒ කියන්නේ දැන් ක්‍රිකට් ගහන්න බෝල ගන්න නැතුව නම් යනවා පොල් ගස් නෙවෙයි, පුවක් ගස් නගිනවා කට්ටියත් එක්ක. දැන් අපේ ගස් දෝවා නෑ ගමේ කෙලවරවල ඔය වෙල්යායින තියෙන ගස් ගස් වලට ගිහිල්ලා නගින්න පුළුවන් කෙනා නගිනවා, බිමේ ඉන්න කෙනා බිමේ ඉන්නවා, කවුරු හරි ආවොත් අර ටික අහුලන් දුවනවා. ඔක තමයි කරේ.
එතකොට පව් කියලා දන්නවද ඒ කාලේ? දන්නේ නැහැ. දන්නේ නැති වුණාම මොකද්ද වෙලා තියෙන්නේ? පව්. ඇයි අනුන්ගේ දේවල් හොරගම් කරලා තියෙන්නේ? අපි බෝලරන් බෝලක් ගැහුවා. ඒව විකුණලා. එතකොට ඒ කියන්නේ ඒකයි හේතුව. සමහරට පන්සල්වත් ඒ කුරුම්බත් බොනවා කියලා. ඇයි දැන් වගේ දන්නේ නැහැ? දහම් පාසල් යනවා සරම ගහේ පට ගහ ගන්නවා අරක නගිනවා ඕක කනවා. දැන් ඒ කියන්නේ ඒ කාලේ දැනුමක් තිබුණේ නැහැ. හැබැයි ක්‍රියාව කළේ දැනගෙනද නැද්ද? ඔව් ඇස් අරගෙනනේ ගස් නැග්ගේ. නේද? පාපේ තියෙනවා. පාපේ තියෙනවා. පාපේ නැහැ කියලා කාටවත් කියන්න අනේ මන් නොදැනයි පව් කළේ කියලා කිව්වට සමාව ලැබෙනවද කාගෙන්වත්? නෑ සමාව දෙන්න කෙනෙක්වත් නැහැ. ප්‍රතිඵල ලැබෙනවා. හරි. ඒක නිසා මේවා දැනගෙනමයි අපි දැන දැක හිතින් දැනගෙනමයි කරන්නේ. උදාහරණ කියන්න ඕනද? නැහනේ. දැන් මදුරුවෙක් වහනවා. මරන්නේ කොහොමද? ඕකෙ තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. මදුරුව ආයෙනකොටම ගහලා ඉවරයි වගේ ප්‍රශ්නක් තියෙනවානේ. නේද? ඔබ දැන් ගහන්නේ නේ. දැන් මදුරුව ගියාට පස්සේ ගහන තරහට. නැහ ගියාට පස්සේ ගහවට කමන්නේ මම ඒකයි කිව්වේ. දැන් කාලය යනවනේ. අමාරුම නම් මොකද කරන්නේ? ගියාට පස්සේ චුට්ටක් තප්පරයක් බලලා ගහුවට කමක් නැහැ. එතකොට මදුරුව මැරෙන්නෙත් නැහැ. පහරත් වදිනවනේ. එහෙම කරලා නැද්ද? දැන් කරන්නේ. විදින දැනෙනවා. තිඹිලා අරනවා නැත්තම්. මම තව ක්‍රමයක් කියලා දුන්නා අර ලේ දන් දෙන්නේ කියලා. ඒක කරනවද කට්ටිය? ලේ දන් දෙන්නේත් කරනවානේ. හැදුන්නේ නැහැ ඩෙන්ගු එහෙම තමයි. බලන් ඉනවනේ. එහෙම බලන් ඉන්නවා. එතකොට මම පොරොන්දුනා හැදෙන්නේ නැහැ කියලා. කොරෝ මොකද්ද ධම්මික පැණිය වගේ නේ මේක හොඳේ. ඔව් හරියට වැඩි වෙනවා. ඉතින් පැණි කතාව දැන් දැන් හැමතැනම. ඇයි හේතුව? කරුණාවයි මෛත්‍රියයි. විශේෂයෙන් මෛත්‍රිය කරුණාව මුදිතාව නැති වෙන මුදිතාව තමයි බඩ පිරෙන දැක්කම සතුටුයි නේ. සතුටුද නැද්ද බඩ පිරෙන දැක්කම? දැන් තියෙන ප්‍රශ්නයක් තමයි දැන් කටු ගහලා ලේ ගන්න ගියාම ටික අමාරුයි. රිදෙනවනේ. ඉතින් මදුරුව කරලා දෙන්නේ තේ වැඩිම තමයි. ලෑගේ චූටි කට්ටෙන් විදලා ලේ ටිකක් බොනවා. හරිද? දැන් එහෙනම් පින් කරගන්න පුළුවන් නේද එහෙම? ලේ දන් දෙනවා. දැන් ඕකේ අනිත් පැත්තේ කට්ටිය කරා මොකද කරන්නේ? බොන්නත් කලින් මරලම දාන. ඒ කියන්නේ බඩ ගින්න ආපු එකනවා මරලම. දැන් කෑම ඉල්ලන් ආවේ. දුන්නේ මොකක්ද? ගුටි කෑම. දැන් ලේ දුන්නේ නැහැ ගුටි පාරක්. දුන්න සමහරට ආදාහණය කරන්නවත් දේහයක් නෑ. අඹරලම දැම්මා වැඩේ ඉවරයි. හරි. එහෙනම් එතන පේනවා ඊටාම වේගවත් සිත පුරුදු වෙලා නම් තියෙන වඳුරුවන්ට ගහලා එනකොටම වදිනවා. එනකොටම වදිනවා. ඒ කියන්නේ ස්වයන්ක්‍රීයෝ වගේ කියනවා. ඒක නිසා අර පාලනය වෙන්නේ නැහැ වෙලාවට. පාලනය නොවීම නිසා නොදැන කියලා තමයි හිතන්නේ. නමුත් හිත මුල් වෙලා තමයි අත වැඩ කරන්නේ. ඒ තරම් හිත වේගවත්. ඒක අපිට කියන්න තියෙන මොකුත් නෙවෙයි. හිත හිත ඉන්න ඕනේ අත ගේන්න. ශනිකෝ එනවා. ඒක වෙන්නේ ප්‍රගුණ වුණොත් චම් ක්‍රියාවකට. දැන් ඔබ හිතන්නේ දැන් ක්‍රිකට් ගහන අය දන්නවා දැකලා ඇති පන්දුවක් එනවා පැයට කිලෝමීටර් 145ක වේගෙන්. හිතන්නකෝ කොච්චර වේගවත්ද කියලා. දැන් මේකට හිත හිත ඉරියව් ගහන්න පුළුවන්ද? ඔව් හිතලා උස්සනකොටම ගිහිල්ලත් ඉවරයි. අර කැඩෙන්න යන පොළු තිබුණොත් ඒව ගැලවිලත්. ඒ කියන්නේ ප්‍රගුණ වෙන්න තමයි හැමදාම පුහුණු වීම වලට යන්න කියන්නේ. එවැනි වේගවත් පන්දු වලට ගහලා 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 පුරුදු වෙනවා. ඇයි පුරුදු වෙන්නේ? ඒ වැටෙන තැනට අනුවන් ටයිමින් වලට වැඩි කියනවා. දැන් අපි ටයිමින් වලද මදුරු මරන්න. ඒ පුරුදු වෙලා ආයෙන නිසා එනකොටම පන්දු එනකොටම පහර වදිනවා. ආන්න එක කියන්නේ දැන් ප්‍රගුණ නැති කෙනාට අපි කියනවා ක්‍රිකට් ගහන්න බෑ. ඇයි? එයා ගියාට පස්සේ ගහනවා. අවුට් වෙන්නේ නැහැ මොකෝ ගියාට පස්සේ නේ ගහලා තියෙන්නේ හැමදෙස්සෙම. කවදා වදින්නේ නැහැ. ආන්න ඒ නිසා එක දෙයක් හරි ප්‍රගුණ වුණොත් එයාට අමුතුවෙන් හිතන්න ඕනේ නෑ සාදුකාරය. ඊළඟට වාහන ලවන අයට දැන් ලර්නර්ස් ගිහිපු මුල් කාලේ සිත සිතාදෙම දියර දාන්න. ඔව් පා ගන්න කියලා අයියා කියලා දෙන්න ඕනේ. අයියා කියනකොට පා ගන්න ක්ලච් එක දීපන් කියනකොට ඒක දෙන්න ඕනේ. දැන් ඒක දෙන්න දන්නවත් තමයි. සමහර අය ක්ලච් එක මොකද කියලා දන්නේ නැහැ. ගත්තේ නැහැ කියලා කියනනේ සමහර අය. දෙන්න ගත්තේ නැහැ කියනවා. ඒ දන්නේ නැති කම. ඉතින් හරි අමාරුවෙන් බැනුම් අහලා තමයි ගොඩක් අය කියන පුරුදු වෙන්න ගියාම හරි ප්‍රශ්න. හැබැයි බස් ඩ්‍රයිවර් කෙනෙක්ට කවුරුත් කියනවා ක්ලච් එක දීපන් කියලා. විශේෂයෙන් ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලට කියන්න ඕනද? කියන්න ඕනේ නැහැ. නවත්තන්න එක ශනේ නවත්ත ගන්න පුළුවන්. එක පාර අදින්නත් පුළුවන්. හැබැයි අර ලර්නර්ස් ගිහපු කෙනා එක අදී දෙක පාර. නෑ සමහරට මග පාර මැද නවත්ත ගන්නවා. බැනුම් අහනවා. මිනිසුන්ගෙන් බැනුම් අහනවා. ඇයි? එයාට ප්‍රගුණ වෙලා
ආන්නේ නිසා එකට කියන ප්‍රාගුණ්‍ය බව කයේ ප්‍රගුණ බව තියෙනවා නම් අපිට හිත හිත ඉන්න ඕනේ නෑ චිත්තක්ෂණවල වේගින් වැඩිත් කරගෙන යන්නට පුළුවන් එතකොට ඒක තමයි ප්‍රගුණ බව හරිද දැන් ඒ ප්‍රගුණ බව අපිට ඇති වෙනවා බුදුන් වඳින්න හොඳයිද නැද්ද හොඳා ඒ ගාත ටික කියනකොට ඉබේ දැන් සුපටි පන්නෝ කියලා පටන් ගන්නකොට උපාසකම්මල ඉතුරු ටික කියනවද නැද්ද කියනවා පාඩම් නැත්තම් සුපටි පන්නෝ ඥායපටි පන්නෝ අයිමත් කියනවා සාමීචි පටි පන්නෝ ඒ කියන්නේ පිළිවෙල මතක නැහැ ආ දැන් මට තියෙන්නේ මොකද්ද ප්‍රගුණ බව බණ කියන අය ලෑස්ති වෙන්න ඕනේ නෑ වටාපතරම් පුටුවේ වාඩි වෙන්න විතරයි ඕනේ කොහෙන් එනවද මන්ද දන්නේ නෑ හාමුදුරන්ට ගලාගෙන 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 මොකද මම ප්‍රගුණ කරේ මේ ජීවිතේ මොකද්ද අවුරුදු 17ක් තිස්සේම බණ කියන ආන්නේ ඒක එනනම් ඒක තමයි හේතුව අපිට පේන්නේ ඒක මේක ඉතාල වේගෙන් සිදු වෙන්නේ ඇයි ප්‍රගුණ භාවය නිසා ගලාගෙන S2 වහගත්ත නම් මීට වඩා ගලන්න ගන්නවා එතකොට අහන් ඉන්න අමාරු වෙයි මොකද ඒ තරම් වේගෙන් කියන්න පුළුවන් බැරි නෑ දැන් වෙන්නේ මොකද ඇස් අරගත්තම ඇස යන එක ශණයකට අරමුණට යන ඊළඟ ශණයකට එතකොට පොඩි ශණවල පරාසයක් ප්‍රමාදයක් අපිට සිද්ධ වෙනවා දැන් එහෙනම් මේ අපි සිතුවිලි ගැන කතා කළා ඉතින් සිතට පෙරට වෙනවයි කව සිතුවිලි ඒවා හොඳ වුණොත් හොඳයි කියලා දැන් මේ කිව්වේ අපි නරක වුණොත් ඉවරයි තමයි ඉතින් හොඳ නම් හොඳයි නරක නම් නරකයි ඒ ජවන් වාර ගානටම සසර විපාක ලබන්නත් අපට සිද්ධ වෙනවා කැමති වුණත් අකමැති වුණත් අපි කරපු කොච්චර පව් වැද්ද සසරදී මේ ජීවිත විපාක විඳලා තියෙනවද ඔබට තේරෙනවද විපාක විඳයි කියලා දවසක කවදා හරි දවසක ගුටි කාලා නැද්ද මේ ජීවිත කවදා කායින් හරි කාලා තියෙනවනේ ඒ කියන්නේ ඒක මොනවද ප්‍රවෘත්ති විපාක ගහපුවයි विपाक असनी पेला ऐति निंदा पहास लबिला ऐति कुसल विपाक उधर रस काला नहीं थे अन्न लबिला थी रस कैम आक लबिला ना मुकद्दे का दान दी पे का विपाक गयक थी ना वना एत विपाक वन विपाक है कुसल विपाक को बायेंगे न्याय अभी अहला दीन मेहमे विपाक आनीसांस मन आनीसांस एस पेन मतन मगे पेन मगे काल पेन ना तीन उपतीम पेन पास बल्ल वेडला गेवी लगी तीन एस इन सब कन्नाड़ी का दागन तीन ऐना उपतिंग एस पेन की मुखद पीनक आनीसांस කංග ඇහෙනවද මං කියන එක ඇහෙනවද නෑ සාදු කියන ඇහෙනවද දැනග හරි ඇහිලා තියෙනවනේ ඇහෙන්නේ නම් මොකෙන්ද පිනක ආනිසංශය සුවන් දැනෙනවද නහයට සමහරට දැනෙන්නේ නෑ ඒකත් විපාක වාරයක් දැන් ගඳ දැනුණොත් ගඳක් આવොත් අකුසල් වාරයක් සුවඳක් આવොත් කුසල් වාරයක් දිව තියෙනවද තියෙනවා රස දැනෙනවද ඔබට දැනෙනව රස දීප කය තියෙනවා ඒක අහන්න දින මේකයි කය තිබුණට ඒ තියෙන්න ඕනේ හරියට තියෙනවද කැලි ටික තියෙනනේ අත් දෙක ඇඟිලි තියෙනවද අත් කෙලින් තියෙනවද ඒ කියන්නේ තියෙන නේද කකුල් තියෙනවද ඇද නැද්ද කොට නැද්ද අන්න එක මෙයා අහන්න වෙන මොකුත් නෙවෙයි කන් දෙකම තියෙනවද නහය තියෙනවද අතේ ඇඟිලි කීයද පහය හය තියෙන අයත් තියෙනවා वैडीपुरी अंग संपूर्ण पहाट नहीं हयाती ना वैडीपुरा तो पीनाद नैकुसा दी हिंदी नलुवेटे प्रसिद्ध ऋतिक रोशन की कोच्चर मून लास्ट अत दी पावे ऐ मे अंगली दिखा इकतूला दिखल दी बुड़ा वहालता वहाल पेन अरस्ट अत उत्साह आप दिन काले मे अरे नलुवा मून लास्त ना ඇඟිලි ටික අකුසල් විපාකයක් නේ
මූණ ලස්සනන මෛත්‍රී කරපු නිසා සිල් රැකපු නිසා මොකක් කරන්නේ කාගේ හරි ඇඟිල්ලක් කඩපු මොකක් හරි එකක් තමයි උතන අපිට හිතන්න තියෙන්නේ නේ ඒ කියන්නේ එකම කෙනා තුළ විපාක දෙක පේනවා මූණ බැලුවම හරි ලස්සනයි ඇඟිලි බැලුවම මෙන්න මෙහෙම තියෙන මේ දෙක එකතු වෙලා තියෙනවා ඇඟිලි අඩුයි ඒතරනේ එකක් අඩුයි එකක් වැඩි උනායි කියන්නේ දැන් අපේත් යාළුවෙක් හිටියනේ මෙහෙම ඇඟිල්ලක් එල්ලෙනවා මෙතනේ චූටි ඇඟිලි අපි ඉතින් මිරිකනෝ ගිහිල්ලා මිස්සය හරි සනීපයි මොකද ඇට නැහැනේ ඇට නැල්ලලා තියෙන පස්සේ මේක මම දෙන කැපුවා කපලා අයින් කළා ඒ කියන්නේ ඒක විපාක වාර ඒක හොඳ දේවල් නෙමෙයි ඒක තියන අසෝබනයි අවලස්සනයිනේ හොඳයි එහෙනම් රෙස් කරපුවා තමයි දැන් ගෙවන්නේ තව ඉස්සරහට ගෙවන්න ඕන නිසා දැන් මොකද කරන්නේ දැන් රෙස් කරනවා දැනුත් මොකද්ද කරන්නේ දැනුත් රෙස් කරනවා දැන් රෙස් කරන්නේ හොඳද නැද්ද මේක ලස්සන එකක් නේ හොඳ එකක් මේක සැප විනාමුසු මුහුණින් තමයි අපිට මේක විපාක ලබන්නට වෙන්නේ අනිජ්ජාති දුෂ්ටයිතින් කරන්නේ ඒව දුකසේ කඳුළු පිරුණු දැසින් තමයි විපාක පිළින්නට සිද්ධ වෙන්නේ එහෙනම් ඔන්න ඔච්චරයි තමයි අපිට කතා කරගන්න අපිට අවසර තියෙන්නේ උදේ වරුවේ ඉතින් හවස් වරුවේත් මම ඉන්න නිසා ඉතුරු කොටස අපි හවස් වරුවේ කතා කරනවා තව කොටසක් ගිය මාස ඉතුරු වුණා මතකද දන්නේ මොකද්ද කියලාවත් කතා කරගන්න බැරි වුණා කාරණා ටික අපදාන අට කතාව අරගෙන අවිල්ලම කතා කළා මතකද ගිය මාසේ අතේ තියම්ම කතා කළා නේ භාග්‍යතුන් වහන්සේ දීපු අකුසල් විපාක 12න් 3යි කතා කරන්න ලැබුණේ හේතුව තමයි මේ විස්තර ඇතුව මේ අයත් එක්ක සංවාදයේ දෙනකොට අපිට දන්නේම නැහැ වෙලාව ගියා ඉතින් ගිය පොඩි අටාල යන්නත් තුන නිසා එතනත් වෙලාව ගියා ඊට පස්සේ වෙලාව ලැබුණෙම නැහැ ඒසින් අද දැන් ගොඩක් දේවල් තියෙන කතා කරන්න එකක් තමයි අකුසල් විපාක 12 අවස්තරී තමයි අල්ල ගන්න වෙන්නේ ඔබට දැන් අපි කතා කරන් ගිය මේ කියන චිත්තචෛසික විභාගේ තව කොටස් තියෙනවා මේ සිත ගැන අපි කතා කළා කුසල සිත් ගැන කතා කළා එන හවස්තරුවෙත් අපි බලාපොරොත්තු වෙමු මේකේ තවත් දිගුවක් ඒ කියන්නේ එකපාරට අභිධර්මයේ කියලා කියන්නේ කිව්වොත් කට්ටිය අමාරු නිසා තමයි පොඩ්ඩක් මේ වටේට ගිහිල්ලා වටපිට තොරන් බලලා මේ එන්නේ නේද වටේ තියෙන ඒවා බලාගෙන යන්නේ ඒක මොකද එකපාරටම අමාරු නිසා නැත්තම් මේ හොඳටම තේරෙන ප්‍රඥාව වැඩිම කිරිසක් නම් ඉන්නේ මට කිසි ප්‍රශ්නයක් නැහැ අභිධර්ම පොත් ටික ගෙනාවා පොත් ටික යාළුවලා දුන්න මාත් බැලුවා කතා කරන් යන්න විතරයි තියෙන්නේ එහෙනම් ඒක අපි සී කරගමු හවස් අරුවට අපි එකට විතර ආයි එන්න බලාපොරොත්තු වෙන මේ පැත්තට යාවට පස්සේ පැය දෙකක් ගිලම්පස ලැබෙන තුරු ලැබෙනවා නම් ලැබේවා නොලැබෙනවා නම් කරන්න දෙයක් නැහැ ලැබුණොත් එහෙමයි ඒ කාලේ දක්වා අපි දැන් අදිෂ්ඨානයක් කරගමු එහෙනම් අපිට මෙතෙක් කතා කරන්න බැරි වෙච්ච චිත්තසයිසික විභාගය සහ එදා ඉතිරි වෙච්ච ඒක ඕනද ගිය මාසෙක දැන් ඕනේ නැද්ද මේ කියන්නේ ඒක ගියා ඉවරයිනේ නේද අතීතෙට ගියා ඕනේ නැද්ද ඕනද අකුසල් විපාක නිසා නිකන් අකමැති වගේ තේරෙනවා එහෙම නැද්ද ප්‍රශ්නයක් නැහැ හරි එහෙනම් ඒව දැනගන්න එක වටිනවා මොකද අපිටත් සසරදී විපාක තියෙනවා මොකද දුරේ මාසෙට උම විපාක දුන්නා නම් අපි ගැන කවර කතාද සහ සසර ගැන බය ඇති කරගන්න අනිවාර්යයි කතා 12 අපට හේතු වෙනවා ඒ කියන්නේ බුදු වෙන උතුමෙකුට පවක් කොහොම සසර වැරදුනාද කියලා අපිට හිතා ගන්නත් පුළුවන් ඒකේ එහෙනම් අපහත්කට හිතන නෙවෙයි කියන්නේ සාමාන්‍ය එහෙම වෙනවා වැරදි වෙනවා අතපසින් වෙනවා මොකද බුදු වෙලා නෙවෙයි බුදු වෙන්නනේ ගියේ බුදු වුණාට පස්සේ අතපසින් මුනේ නැහැ ඊට කලින් වෙච්ච ඒවා හිතන්න කොච්චර වාසනාවන්තක 12යි නැවිලා තියෙන්නේ අපිට ගියක් එනවද අපි දන්නේ බුදු කෙනෙක් ඇවිල්ලා තියෙන්නේ අකුසල් විපාක 12යි. මෙච්චර අකුසල් කරන ලෝක 12යි ඇවිත් තියෙන්නේ. ඊටු ශේෂ විපාක 12. ඒ කියන්නේ ප්‍රධාන ප්‍රතිසන්දි විපාක නෙවෙයි. ප්‍රතිසන්දි විපාක දෙන්නේ නැහැ බුදු කෙනෙක්ට. ප්‍රතිසන්දිය බොහොම ශ්‍රේෂ්ඨයිනේ. උත්කෘෂ්ඨයිනේ. ඒතර විපාක වාර 12ක් ආවා කියන්නේ ඒක කොච්චර හොඳද? 12ක් විතරක් ආපේ. සමහර නිසුනේ විපාක වාර ගණන් කරලා ඉවර කරන්න. මේ තරම්. ඒ කියන්නේ එකක් වෙනුන තව එකක්. ගහෙන් ගන්නට බයි ගොනත් අයිනවා. ඒ අපිට ඒ කියන්නේ ගහනොත් වැටෙනවා ඊට පස්සේ ගොනත් ඇවිල්ල ඒ කියන ආමුදුරණ එකක් ඉවරන කොට තව එකක් පා වෙලා තියෙන කිසි සැපක් නැ දුක විතරමයි ඒතකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ මනුස්සර ලැබෙන්නේ මොන විපාක වාරද අකුසල් විපාක අපි හොයන්නේ නැහැ කුසල් විපාක වාර ලැබෙන කවුරුත් අපි හොයන්නේ එන්නේම කවුද අකුසල් විපාක ලැබෙන කොට අපි මතකගෙන කොයි වෙලාවට අකුසල් විපාක දෙනකොට ස්වීප් ටිකට් අදිනකොට බටර් පාන් කනකොට අපි මතක් වෙන්නේ නෑ වෙඩින් වලදී අපි මතක් වෙන්නේත් අපි මතක් වෙන්නේ හත් දවසේ දානවලට පාසිකූල
වලට විතරයි අපි කවදාවත් ওই මගුල් ගෙදරකට ආසාවකට වඩම්මන්නේ. මනමාලි සුද්ධ කළුද බලා ගන්නවා නේ. ඒකද ඒක බලා ගන්න යන්තම් Facebook දිනේ දැන් බලා ගන්නවා. නැත්නම් ඒකත් නැහැ. එකම ගෙදරකට වන්න අපේ ගමේ වැඩැම්මුවා මනමාලි ගෙදරට එන දවසේ දාන දෙන්න. හොඳයි එහෙනම් අපි මතක් වෙන්නේ කොයි වෙලාවට කියලා මං කිව්වේ අකුසල් බෝධි පූජා තියන්න නෝන තරහ වුණාම ඒ කියන්නේ ගායනීච වුණා නෝන තරහ වෙන්නේ මහත්ය දාලා ගියාම එතකොටයි මෙහෙ ඈ මහාන වෙනා මහාන වෙනලු වෙන්නේ ඒක තව මහත් එක්ක ඔයා ගන්න උපදේශ ගන්න දැන් මෙහෙට කොහොම හරි වැඩියෙන් මෙන්නේ වැරදුනාට පස්සේ හොඳයි සාදු කියන්නේ ඒ කට්ටියට වැරදිච්ච අයට හරි එහෙනම් එහෙම තමයි එන්නේ කොහොම ආවත් කමන්නේ එහෙම හරි ආවොත් තමයි ධර්මය අහුවෙන්නේ නැත් අහුවෙන්නේ ඒක නිසා ඒක පහත් කර හිතන්න කාරණාවක් නෙවෙයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයටත් ගොඩක් අය විත් තියෙන්නේ එහෙම තමයි දැන් පටාචාරාවේ කොහමද ළමයි දෙන්න මැරිලා මහත්ය මැරිලානේ අම්මයි තාත්තයි මල්ලි 6 දෙනෙක් මැරිලා ඒ නිසා යා අන්ද එහෙනම් මේ විදියට තමයි වැඩේ යන්නේ එහෙනම් අකුසල් විපාක එනවා වෙනම කුසල් විපාක වෙනම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ධර්ම අවබෝධය පිණිස නිවන් සුව පිණිස හේතු වේවා සුවසේම භාවනා මාර්ග දියුණු වෙන්නට මේ භාවනා ආසන පූජාව හැමෝටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා